තිරුවන් සරණයි හැම දිනාටම සුපුරුදු පරිදි අද අපි බලාපොරොත්තු වෙන්නේ අපේ සූත්‍ර ධර්ම සාකච්ඡාව කරගෙන යන්නටයි අද විවාහාර වර්ෂයෙන් 2022 වර්ෂයේ අගෝස්තු මාසයේ 12 වෙනිදා සිකුරාදා දිනය අපි සාමාන්‍යයෙන් සතියේට දෙවරක් අපේ මේ දහම් හමුව පවත්වනවා කමඨහන් සාකච්ඡාව සඳහා එක් අවස්ථාවකත් ඒ වගේම අපේ ප්‍රඥා ශික්ෂාව දිනු කර ගැනීමට අදාළ වන පරිදි සූත්‍ර ධර්ම ඇසුරෙන් කරන ධර්ම සාකච්ඡාව සඳහා තවත් අවස්ථාවකුත් වශයෙන් අපි සාමාන්‍යයෙන් අවස්ථා දෙකක් සතියකට මුණ ගැහෙනවා පහුගිය සඳුදාවේ අපිට මුණ ගැහෙන්න අපහසු වුණා අපේ සෞඛ්‍ය තත්ත්වය ධර්මක් අයහපත් වීම නිසා කොහොම නමුත් අපි බලාපොරොත්තු වෙනවා අද ඒ යදාගත් පරිදි සූත්‍ර ධර්ම සාකච්ඡාව කරගෙන යන්නට වෙනදා වගේම අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස මේ දම් සභාවට සම්බන්ධ වී සිටිනවා එකතු වී සිටිනවා අපි එකතු වී සිටින්නේ අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් නිවෙන මඟ කියන අපේ ස්කයිප් හමුවට අපි මේ එකතු වී සිටින්නේ මේ මොහොතේ සම්බන්ධ වී සිටින අපේ සියලුම කල්යාණ මිත්‍රයන් පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍රයන් හැමදෙනාම අපි ඉතාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු අපි දම් සභාව අපේ දහම් සාකච්ඡාව ආරම්භ කරමු මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන තමන් වහන්සේ නිවිල සැනසීලා ලෝක සත්‍යයටත් නිවීම සැනසීම පිණිස මහා කරුණාවෙන් මේ උතුම් දහම් මග නිවෙන මග දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සිහි කරගෙන නමස්කාර පාඨය තුන් වාරයක් කියලා සම්බුද්ධ වන්දනාවෙන් අපි දම් සභාව ආරම්භ කරමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 තෙරුවන් සරණයි අවසරයි කල්යාණ මිත්‍ර හැම දිනාගෙන්ම අපි තථාගත දහම හොඳින් තේරුම් අරගෙන පිළි අරගෙන ඒ දහමට අනුගත පිරිසක් වශයෙන් ඒ දහම අනුගමනය කරන පිරිසක් වශයෙන් දැන් මේ ධර්ම මාර්ගයේ සෑහෙන දුරක් අපි ගමන් කරලා තිබෙනවා ඒ වගේම ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන් ලැබිය යුතු ප්‍රතිඵලත් බොහෝ දුරට භුක්ති විඳින අය බවට පත් වෙලා තියෙනවා තවත් විදිහකින් කිව්වොත් සෝතාපන්න පිරිසක් අපි සෝත කිව්වේ මේ ධර්ම මාර්ගයට නිවන් මගට නිවෙන මගටයි සෝත කිව්වේ ඒ මාර්ගයට පිවිසි කියන අදහසයි සෝතාපන්න කිව්වේ. ඉතින් සෝතාපන්න විතරක් නෙවෙයි අපි සෝතාපට්ටි ඵල සච්චි කිරිය සච්චි කත. එයින් ප්‍රතිඵලත් භුක්ති විඳින අය. යම් යම් ප්‍රමාණ වලින් ඒ ප්‍රතිඵල අපි භුක්ති විඳිනවා. අපි අවබෝධය හුඟක් ගැඹුරු කරගෙන තියෙන එක එක ප්‍රතිඵලයක් මේ ධර්ම මාර්ගයට පැමිණීමේ ප්‍රධාන ප්‍රතිඵලය වෙන්නේ යථාව බෝධය. අපි මේ ධර්ම මාර්ගයට එන්න කලින් මේ ජීවිතය සහ ලෝකය පිළිබඳව අපි අවබෝධ කරගෙන තිබුණු ආකාරය සහ අද වර්තමානයේ වන විට අපි මේ ධර්ම මාර්ගයේ මෙතෙක් දුර පැමිණීම නිසා අපි ලබාගෙන තියෙන ජීවිත අවබෝධය
ධර්මතා පිළිබඳව අපි ඇති කරගෙන තියෙන අවබෝධයේ හත්පසින් වෙනස්. ඒ අනුව අපේ අවබෝධය වඩා ගැඹුරු වඩා පුළුල් වඩා නිවැරදි අවබෝධයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. එතකොට එතන ප්‍රතිඵලයක් තියෙනවා. මේ ධර්ම මාර්ගයේ ප්‍රතිඵල එහෙමයි. ලෞකික ප්‍රතිඵල නෙවෙයි. ධර්ම මාර්ගයේ ප්‍රතිඵල වෙනස් තරමක්. ඔය විදිහට අපි පළවෙනි ප්‍රතිඵලයේ ගොඩාක් දුරට ලබාගෙන තිබෙනවා මේ පඤ්ඤා ඵලය. ප්‍රඥාවට අපි ඇවිල්ලා තියෙනවා. ඒක තව දුරටත් අභිඤ්ඤා පරිඤ්ඤා දක්වා ය වර්ධනය විය යුතුව තිබෙනවා. අපි ඒක වර්ධනය කරගෙන යන්න තමයි මේ විදිහට අපි තව දුරටත් ධර්මයේ පිළිබඳව සාකච්ඡා සම්මන්ත්‍රණ විමර්ශන ප්‍රශ්න පිළිතුරු වශයෙන් මේ කාර්ය කරන්නේ. එතකට ප්‍රඥාව විතරක් නෙවෙයි එතනින් එහාට මේකේ භාවිතයේ පැත්තේ ප්‍රතිඵල අපි අරගෙන තියෙනවා. අවබෝධයේ පැත්තේ ප්‍රතිඵල අපි ඔය කිව්වේ. පඤ්ඤා ඵලය කිව්වේ. ඊළඟට භාවිතයේ පැත්තේ ප්‍රතිඵල දෙකක් අපි ලබාගෙන තියෙනවා. ඒ තමයි සීල සමාධි. සීලය තමයි මෙහි ප්‍රධාන භාවිතාව. ආචාර ධර්මීය අංශය. අපි මේ ප්‍රඥාවෙන් තේරුම් ගත්ත දහම අපි අනුගමනය කරන්න පටන් ගන්නවා. අනුගමනය කරද්දී මුලින්ම අපි ඉදිරියට ගන්න මේ සීල ශික්ෂාව. ආභි සමාචාරික ආදි බ්‍රහ්මචාරික වශයෙන් සමාජ ජීවිතයේ පුද්ගල ජීවිතයේ වශයෙන් කොටස් දෙකකට අරගෙන අපේ ආචාර ධර්මීයංශය වෙනස් කරගෙන තිබෙනවා. උසස් මට්ටමට අරගෙන තියෙනවා. යහපත් කරගෙන තියෙනවා. නිවැරදි තලයකට අරගෙන තියෙනවා. ඒක තමන්ට අනිත් අයගේ ඇසිරීමත් එක්ක ඕනනම් සංසන්දනය කරගන්න පුළුවන්. එතකොට තමන්ට ඒ ප්‍රතිඵලය දකින්න පුළුවන්. ඒ මාර්ගඵලය. මේ මාර්ගයට පැමිණීමේ ප්‍රතිඵලය තමා තුළින් අත්දකින්න පුළුවන්. සිසු අය කතා බහ කරන පිළිවෙල තා තමන් ආර්ය ශ්‍රාවකෙක් හැටියට කතා බහ කරන පිළිවෙල. සිසු අය ක්‍රියා කරන ආකාරය සහ තමන් ක්‍රියා කරන ආකාරය. මේ වෙනස තමාට තමා තුළින් අත්දකින්න පුළුවන්. ඒක තමයි මාර්ගඵලය. මේ මාර්ගයට පැමිණීමේ ප්‍රතිඵලය. ආචාර ධර්මීය අංශයේ විශාල වෙනසක්, උසස් තත්වයකට පැමිණීමක්, යහපත් බවක්, නිවැරදි බවක් අපි දකිමු අප තුළින්. ඊළඟට සමාධිය. සමාධි ඵලය අපි ලබාගෙන තියෙන අපි මේ ගැඹුරු අවබෝධයට ආක් නිසා ජීවිතය ගැන, ලෝකය ගැන අපි ගැඹුරු අවබෝධයකට පත් වෙලා ඉන්නවා. දහමට අනුව හොඳින් හිතලා කල්පනා කරලා මෙනෙහි කරලා තේරුම් අරන් ඉන්නවා. ඒක නිසා දැන් ජීවිතයේ සිදුවෙන වෙනස්කම් අපි ඒවට අනිච්චතා කියලා කියනවා. අනිච්ච විපරිණාම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයන් මේවා හැමෝේ කලබල වෙන්නේ නැහැ. නොසන්සුන් වෙන්නේ. මේ කලබල වෙන්නේ නොසන්සුන් වෙන්නේ කියන එකෙන් අදහස් කරන්නේ ඒවා හැමෝේ අපි කෙලෙස් ඇති කරගන්නේ නැහැ කියන එකයි. ජීවිතයේ ස්වභාවය මේකයි කියලා ගැඹුරින් අවබෝධ කරගෙන තියෙනවා. ලෝක ස්වභාවය මේකයි කියලා අපි අවබෝධ කරගෙන තියෙනවා. ලෝක ස්වභාවය මොකද්ද? ලාභාලාභ යසායස නින්දා ප්‍රශංසා සැපදු. ජීවිතයේ ස්වභාවය මොකද්ද? අනිත්‍යයි අනාත්මයි. විපරිණාමයට පත් වෙනවා. හටගත්තා වගේම නිමා වෙනවා. හැම දෙයක්ම ඔය කියන හැම දෙයක්ම වෙන්නේ හේතුඵල ධර්මානුකූල. හරි පැහැදිලි. ඔය ගැඹුරු ධර්මතාව අවබෝධ කරගත්ත කෙනෙක් කලබල වෙන්නේ නැහැ. නොසන්සුන් වෙන්නේ නැහැ. ඒ කලබල නොවන නොසන්සුන් නොවන ස්වභාවයට තමයි අපි සමාධි කියලා කිව්වේ. ඒක අර අවබෝධයෙන් එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ අපි. එතකොට සමාධි ඵලයකුත් අපි ලබලා තියෙනවා. බුද්ධිමය ඵලයක් ලබලා තියෙනවා. පඤ්ඤා ඵලයක්.
අපි ගැඹුරින් අවබෝධ කරගෙන තියෙන හැම දෙයකම යථා ස්වභාවය කල යුත්ත නොකල යුත්ත සදාචාරයේ දුරාචාරයේ මේව අවබෝධ කරන් තියෙන. ඒ මේ ධර්ම මාර්ගයට පැමිණීමේ ප්‍රතිඵලය. ඒ අවබෝධයට අනුව ගිහිල්ලා භාවිත කිරීමෙන් ප්‍රතිඵල දෙකක් ලබාගෙන තියෙනවා. ආචාර ධර්මීයංශයේ ප්‍රතිඵලය සීල. සීලවන්ත බවක් අපේ ජීවිතවල ගොඩනගාගෙන ගොඩ නැගිලා තියෙනවා. අපි ගොඩනගාගෙන තියෙනවා. ඒ වගේම සමාධිමත් බවක් තියෙනවා. හිත කලබල කරගන්නේ හිත අපිරිසිදු කරගන්නේ සංසුන්ව පිරිසිදුව තියාගන්න පුළුවන්කම තියෙන හිත. මේ සංසුන් පිරිසිදු බව තමයි සමාධි කියලා කියන්නේ. දැන් මේ අපේ කල්යාණ මිත්‍රයන්ට මම මේ කියන දේ මේ මාර්ගස්ත්‍ය වෙලා මේ පලස්ත්‍ය බවට පත්වෙච්ච ස්වභාවයේ පල ලැබූ ආකාරයේ පල ලබා තියෙන ආකාරයේ මම හිතන තමන්ගේ ජීවිතයේ තුලින් තමන්ට අත්දකින්න අත්විඳින්න පුළුවන් ඇති. පුළුවන් වෙන්න ඕනේ. අපි ධර්ම මාර්ගය යනකොට එහෙමයි. මේ ප්‍රතිඵල අපිට අප තුලින් දැක ගන්න, භුක්ති විඳින්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මේ මාර්ගයට කෙලවරක් තියෙනවා. නිමාවක් තියෙනවා. අයාල යන මාර්ගයක් එහෙම නෙවෙයි නිවන් මඟ. මේ පැහැදිලි මඟක් මේක. ඒ වගේම නිමාවක් තියෙන. නිෂ්ඨාවක් තියෙන, කෙලවරක් තියෙන, අවසානයක් තියෙන. ඒ නිමාව, නිෂ්ඨාව, කෙලවර, අවසානය කියන්නේ නිබ්බාන. පූර්ණ නිවුණු සැනසුණු ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ තවත් විදිහකට කිව්වොත් මේ අපි ගත කරන ජීවිතේ මේ ජීවිතේ කිව්වම ඒක හුඟක්ම එක පැත්තකින් පොත්ගලිකයිනේ පෞද්ගලික ගතියක් අපේ ජීවිතේ තියෙන සබාධමෙන් අපිට ලැබිච්ච ස්ත්‍රී භාවය හෝ පුරුෂ භාවය ඒක පොත්ගලිකයි ඊළඟට අපි මේ ලබාගෙන තියෙන මානව ශරීරයේ ස්වභාවය මේක සමහර විට නිරෝගී වෙන්න පුළුවන් වර්තමාන මොහොත වෙනකොට රෝගී වෙන්න පුළුවන් යම් යම් රෝගාබාධයන්ගෙන් යුක්ත වෙන්නත් පුළුවන් බොහෝ දුරට නිරෝගී වෙන්නත් පුළුවන් එහෙම සමහර විට මොන වයසේ ඉන්නවද කියලා අපිට කියන්න බෑ මේ දැන් තරුණ වයසේ මැදි වියේ මහලු වියේ ඉන්න පුළුවන් සමහර විට ගෘහස්ත ජීවිතයක ඉන්න පුළුවන් පැවිදි ජීවිතයක ඉන්න පුළුවන් සංසුන් විවේකී ජීවිතයක් වෙන්න පුළුවන් වැඩ බහුල කාර්ය බහුල වගකීම් යුතුකම් වලින් බැඳුන් එවැනි ජීවිතයක් වෙන්නත් පුළුවන් එහෙ නැත්නම් ඒ වයින් නිදහස් ජීවිතයක් වෙන්නත් පුළුවන් ඉතින් ওই විදිහේ කොයි ආකාරයේ ජීවිතයක් වුණත් වෙන්න පුළුවන් අන්න ඒක තමයි වර්තමාන ජීවිතය කියලා කියන්නේ ඕක එක විදිහක් නැහැ ඒකාකාරී නැහැ එක ස්වභාවයක් නෙවෙයි නානත්ත කාය නානත්ත සංඤිනෝ මේ නානත්ත කියන්නේ විවිධයි කියන එක විවිධයි විසමයි සම නැහැ සමාන නැහැ කියන එකයි විසම කියන්නේ විසම සම නැහැ විවිධයි විසමයි ඉතින් උන්ෝය ජීවිතේ දැන් අපි ගත කරන ජීවිතේ වර්තමාන ජීවිතේ කියන්නේ ඒක ඒක තමයි ඒක තුල තමයි මේ නියුණු සැනසුණු භාවය අපි පවත්න ගන්න. අන්න ඒක තමයි පරමාර්ථය මේ මාර්ගයේ. පරමත්තය නිමාව නිෂ්ඨාව කෙලවර දැන් ගත කරන ජීවිතේ අපි නිවිලා සැනසෙලා ඉන්නවා. එතෙන්ට එන්න තමයි මේ මාර්ගය. එතෙන්ට එන්න තමයි මේ ඌමනාකම. එතෙන්ට තමයි මේ අවශ්‍යතාවය. ඒක තමයි ඉලක්කය. ඉතින් ඔන්න ඔය විදිහට මේ ධර්ම මාර්ගයේ පැහැදිලි ඉලක්කයක් නිමාවක් තියෙනවා. මාර්ගයත් පැහැදිලි අපිට. මාර්ගය ගත්තොත් අංග වශයෙන් 8ක්, ශික්ෂා වශයෙන් 3ක් මේ මාර්ගයේ තියෙනවා. වෙන මොකුත් නැහැ. අංගාට කවුරුත් දන්නවනේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඔය එකක්වත් කෘතිම දේවල් නෙවෙයි. සබා දහමෙන්ම අපිට ලැබිච්ච දේවල් මේ ඉලක්කයට අනුගත කිරීමක් තියෙන. දික්ටි අපිට කොහොමදක් තියෙනවා. සබා දහමෙන්ම අපිට දික්ටි ලැබිලා තියෙන දැක්මක් තියෙනවා.
ඒක සම්මා දිට්ඨි බවට පත් කරනවා කියලා කියන්නේ අර ඉලක්කයට යන්න පුළුවන් වෙන ඉලක්කයට යා හැකි ආකාරයට දැක්ම සකස් කරගන්න සංකල්ප අපිට කොහොමදක් තියෙනවා සම්මා සංකල්ප බවට පත් කරගන්නවා කියලා කියන්නේ අර ඉලක්කය සපුරන්න නියුණු සැනසුණු ජීවිතයක් සඳහා ගැළපෙන සංකල්පනා ටිකක් ගොඩනගා ගැනීම සංකප්ප සම්මා කරනවා කියන්නේ ඉතින් වාචා කතාබහ කම්මන්ත කායික ක්‍රියාකාරකම් ආජීව දිවිපැවැත්ම ඕව ඉතින් ස්වභාවිකව අපි ළඟ තියෙන දේවල් 아무තු දේවල් නෙමෙයි හැබැයි ඒ ටික අර ඉලක්කයට යා හැකි ආකාරයට පෙළ ගැස්වීමක් නිවැරදි කිරීමක් පිරිසිදු කිරීමක් මේ කරන්නේ තේ සඳහා වෑයම අවශ්‍යයි උත්සාහය සිහිය අවශ්‍යයි චිත්ත ඒකාග්‍රතාවය අවශ්‍යයි ඉතින් ඒවත් ගොඩනගනවා අර ඉලක්කේ සපුරන සැපිරෙන ආකාරය සම්පූර්ණ වෙන ආකාරයට ඒකයි තියෙන්නේ ඉතින් ඔය ක්‍රියාකාරකම් ටික ඔක්කොම ශික්ෂා තුනකට අරන් තියෙනවා සීල සමාධි ප්‍රඥා කියලා අයියර තුනකට ගත්තේ ඒ තුන තමයි පෞරුෂය කියලා කියන්නේ අපේ චර්යාත්මක අංශයේ සීල ඒ තමයි ඒක අංශයක් අපේ පෞරුෂයේ සීල ශික්ෂාව ඊළඟට සමාධි චිත්තාවේගී අංශය ඊළඟට බුද්ධිමය අංශය අවබෝධය ඔය තුනනේ පෞරුෂය කියලා කියන්නේ පුද්ගලයේ පුද්ගල පෞරුෂය එතකොට අර නියුණු සැනසුණු බවට පත් කරන්නේ පුද්ගල පෞරුෂය ඒක පිරිසිදු වීමෙන් තමයි ඒක වෙනස් වෙන්නේ චර්යාව නිවැරදි වීමෙන් පුද්ගලයා නියුණු සැනසුණු කෙනෙක් වෙනවා චිත්තාවේගී අංශය පිරිසිදු වීමෙන් පුද්ගලයා නියුණු සැනසුණු කෙනෙක් බවට පත් වෙනවා හිතන පතන විදිය වෙනස් වෙනකොට බලන්න වෙන්නේ නැද්ද කියලා ඔය නිතරම පාප අකුසල සාගත විදියට හිතන කෙනෙක් වුණාම හැමතිස්සෙම දැවි දැවි තැවි තැවි ඉන්නේ ඇතුළතින් නිවිමක් සැනසීමක් නැහැ උඟාක් මිනිස්යන්ගේ ලක්ෂණේ තියෙනවා කවුරු හරි යමක් කරනු දැක්කොත් ඒ පුද්ගලයාට පේන්නේ ඒක ඇදක් උදක් පේන්නේ එතකොට අනිත් එක්කෙනාගේ ක්‍රියාවේ ඇදකුද එතකොටම ඇතුළතින් එයා කලබල වෙනව නොසන්සුන් වෙනවා එහෙම නැත්නම් මිනිස්සේ කරන ක්‍රියාව සම්බන්ධයෙන් එයා සැක ඇති කරගන්නවා ඉතින් ඊට පස්සේ එතන ඉඳලා ඒ අනිත් මිනිස්සයා පිළිබඳ සැකයෙන් එයා ජීවත් වෙනවා අනිත් මිනිස්සයා නිදහසේ ඉන්නවා නමුත් අර පුද්ගලයා සැකයෙන් ජීවත් වෙනවා එතකොට ඇතුළතින් නොසන්සුන් පීඩනයක කලබලයකින් ඉතින් ওই විදිහට මේ හිතන විදිහ දෝෂ සහගත වුණාම හැමතිස්සෙම නිවිල සැනසিলা නෙමෙයි ඉන්නේ හැමතිස්සෙම නිකන් පීඩනයක ඔකට අපි කියන්නේ දුක්ඛ කියලා ඊළඟට චර්යාවත් එමය චර්යාව අවුල් කරගත්තම හැමතිස්සෙම ගැටලුවක ඉන්නේ පුද්ගලයා නිතරම පුද්ගලයාගේ චර්යාත්මක අංශය අවුල් වුණාම ඒත් හැමතිස්සෙම ප්‍රශ්න ගැටලු ගොඩකයි අනිපැත්තෙන් අවබෝධය අඩු වුණාම ඒත් එහෙමයි බුද්ධිමය අංශයේ තියෙන දුර්වලතා ඒත් ඒ විදිහමයි ඉතින් ඔහොම කල්පනා කරලා බලපුවාම මේ ශික්ෂා තුන තුලින් මේ ශික්ෂා තුන තුලින් අපි එන්නේ මෙන්න මේ නියුණු සැනසුණු පෞරුෂයක් ගොඩනගා ගැනීම. ඒක තමයි නිවන. ඒක තමයි නිවීම කියන්නේ. ඔක මැරිලා ගිහිල්ලා වෙන කොහෙදි හරි ලබන එකක් නෙවෙයි. එහෙම ලබන්න ඕනෙත් නෑ. ලබලා අපිට වැඩකුත් නෑ. මේ ජීවිතයේදී නැති නිවන වෙන කොහෙදිවත් ලැබිලා අවශ්‍ය ලබාගෙන වැඩක් නෑ. අපිට නිවන අවශ්‍ය වෙන්නේ මේ ජීවිතේට. මේ දැන් ගත කරන ජීවිතේටයි නිවීම සැනසීම අවශ්‍ය වෙන්නේ. මොකද දුක තියෙන්නේ මෙතනනේ. එහෙම නැතුව මේ අපි වෙනත් මැරිලා ගිහිල්ලා වෙන තැනක ඉපදිලා එහෙ තියෙන දුක නිවන් මෙහි ඉඳන් මේ සැලසුම් කරනවා වැඩ කටයුතු සංවිධානය කරනවා නෙමෙයි. එහෙම දහමක් බුදුහාමුදුරන්ගේ දේශනාවේ නැහැ. දුක තියෙන්නේ මේ ජීවිතේදී. අපිට දුකෙන් මිදීම අවශ්‍ය වෙන්නේ මේ ජීවිතේදී. එහෙම වැඩ පිළිවෙලක් මේ ධර්ම ප්‍රතිපදාව. මේ සෝතය ඒකයි අපි සෝතාපන්න වෙලා
දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්ත උපසම්පජ්ජ විහෙරති කියන විදිහට ඒ බුද්ධ අවවාදයට අනුව දිට්ඨේව ධම්මේ මේ ජීවිතේදීම මේ නිවීම සැනසීම සාක්ෂාත් කරගන්න උත්සාහ කරන්න. ඒක පුළුවන්. ඒක පුළුවන්. ඒක ඔබට ඔබ ඔබේ ජීවිතය තුළින් ගොඩාක් දුරට දැන් අත් දකින්න අත් විඳින්න පුළුවන්කම තියෙනවා. හොඳයි මම ඔය කෙටියෙන් මතක් කරේ අපි මේ ධර්ම ප්‍රතිපදාවට ඇවිල්ලා අපි කරන කියන දේ මොකද්ද කියලා. ඔය වෙනස ඇති කරගන්නයි අපි උත්සාහ කරන්නේ. ඉතින් මේකදී අපිට ගොඩාක් බුද්ධ දේශනා උපකාරී වෙනවා තව දුරට. මෙතෙක් ආවෙත් බුද්ධ දේශනා ඇසුරු කරගෙන තමයි. අපි මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් තුලින් මේවා ලබා ගත්තට කල්යාණ මිත්‍රයෝ අපිට කියලා දෙන්නේ අවබෝධ කරලා දෙන්නේ බුද්ධ දේශනාව බුදු මඟ. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මේ මාර්ගය තමයි මේ ලිපිලි කරලා දෙන්නේ කල්යාණ මිත්‍රයන් විසින්. ඉතින් මෙතෙක් ආවෙත් මේ බුද්ධ දේශනා තේරුම් අරන් ඊට අනුගතව අනුකූලව අනුහුරු වෙලා අනුගමනය කරලා මතුවට තවත් ඉස්සරහට මේ නිවීම සැනසීම පරිපූර්ණ කරගන්න අපිට උපකාරී වෙන්නේ ඒ මගමයි. ඒක නිසා අපි තවදුරටත් මේ ආර්ය ප්‍රතිපදාවට අදාළ වෙන පරිදි මේ බුද්ධ දේශනා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි ඔබට මතකයි අපි මේ දේශනා මාලාවට දැනට තෝරාගෙන තියෙන මාතෘකාව ඉන්ද්‍රිය. එතකොට මේ ඉන්ද්‍රිය කියන එක හමුවන්නේ අපිට ඇත්තටම ධර්ම මාර්ගයේ බෝධිපාක්ෂික ධර්ම වලදී තමයි අපිට මේ ඉන්ද්‍රිය හමු වෙන්නේ. බෝධිපාක්ෂික ධර්ම ඔබ දන්නවා. බෝධි කියන්නේ මේ නිවීමට මේ සැනසීමට නිබ්බාණයට තමයි බෝධි කියන්නේ. එතකොට නිවනට උපකාරී වෙන කියන එකයි පාක්ෂික බෝධිපාක්ෂික නැත්නම් පාලියෙන් කියන්නේ පක්ඛියා කියලා බෝධිපක්ඛියා ධම්මා බෝධිපාක්ෂික ධර්ම. එතකොට නිවනට උපකාරී වෙන පක්ෂ වෙන ආධාර වෙන සහාය වෙන කුසලතා ලයිස්තුවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සාමාන්‍යව සංඛ්‍යා විද්‍යාවට අනුව කිව්වොත් 37ක් විතර පෙන්වන්න පුළුවන්. එහි අපිට හමු වෙන මේ ඉන්ද්‍රිය පහක් පිළිබඳව සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා වශයෙන් ඒ පහම නැවතත් බල වශයෙන්ුත් සඳහන් කරලා තියෙනවා. ඉන්ද්‍රිය ධර්ම වශයෙන්ුත් බල ධර්ම වශයෙන්ුත් ඒ පහම තමයි තවත් තවත් විදි වලට දක්වලා තියෙනවා. දැන් මුලින් ඊට පෙර තියෙන චත්තාරෝ සතිපට්ඨානා කිව්වම අර පහේ තියෙන එක ඉන්ද්‍රිය ධර්මයක් බල ධර්මයක් තමයි අරන් තියෙන්නේ. සති ඉන්ද්‍රිය සති බලය කියන එක. ඊළඟට චත්තාරෝ සම්මප්පදානා කිව්වම ඒත් අර පහෙන් එකක් තමයි අරන් තියෙන්නේ. විරිය ඉන්ද්‍රිය විරිය බලය කියන එක. එතකොට ওই විදිහට සතර සතිපට්ඨාන ඒ වගේම සතර ඉද්ධිපාද චත්තාරෝ සතිපට්ඨාන චත්තාරෝ සම්මප්පදාන හතර සම්මප්පදාන හතර ගන්න. ඉද්ධිපාද හතර ගත්තත් ඡන්ද චිත්ත විරිය වීමංසා කියලානේ ඉද්ධිපාද හතර කතා කරන්නේ. ඒවෙත් තියෙන ලක්ෂණ තමයි. සමාධි ලක්ෂණ තියෙනවා චිත්තවල. ඡන්ද චිත්ත දෙකේ හුඟක්ම තියෙන්නේ සමාධි ලක්ෂණ. සමාධි ඉන්ද්‍රිය සමාධි බලයට සම්බන්ධයි. විරිය ඒක විරිය ඉන්ද්‍රියට සම්බන්ධයි. වීමංසා පඤ්ඤා ඉන්ද්‍රියට සම්බන්ධයි. එතකොට ඡන්ද චිත්ත විරිය වීමංසා ඒත් අරන් තියෙන්නේ ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය පහෙන් තමයි අරන් තියෙන්නේ. ඉන්ද්‍රිය පහම තවත් විදිහකට ඉදිරිපත් කිරීමක් වගේ. ඊළඟට කෙලින්ම පංචේන්ද්‍රිය පංච බල කියලා ඔය පහ දක්වලා තියෙනවා. තවත් ඉදිරියට තියෙනවා සප්තබොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ග. ඔය ඇතුළෙත් තියෙන්නේ ටිකක් පුළුල් විදිහට බැලුවොත් මේ ගුණාංග ටිකම තමයි. අපිට එහෙම කියන්න පුළුවන් ඒවා ඔය නමින්මත් දැන් සත්බොජ්ජංග ගත්තොත් එතන සති ධම්ම වේචේ විරිය පීතිපස්සද්දි සමාධි උපේක්ඛානේ. ඒත් ඔය පහ තමයි තවත් හතක් විදිහට ඉදිරිපත් වුණා.
ඒ තියෙන්නේ ඒවමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ toy ටිකමයි තියෙන්නේ. එහෙනම් මේ අපිට මේ කුසලතා එක් පැත්තකින් සංක්ෂිප්තවත් එක් පැත්තකින් සවිස්තරවත් ධර්ම ප්‍රතිපදාවේ අපිට හමු වෙනවා. එතකොට ඒ දෙපැත්තෙන්ම අපිට මේ කුසලතා හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. සංක්ෂිප්තව දැක්වුවත්, හකුලවල දැක්වුවත් ඒ වගේම විත්තර ක්‍රමයට සවිස්තරව විස්තර සහිතව ඉදිරිපත් කළත් අපිට ඒක වැටහෙන්න ඕන. එතකොට ඔය මහා සාගරයක් වගේ මේ ධර්මයේ දේශනා කරලා තිබුණට අවශ්‍ය දේ හරියටම තේරුම් ගන්න පුළුවන්. ඒකයි. ඉතින් හොඳයි අපි මේ පංච ඉන්ද්‍රිය පංච බල වශයෙන් දක්වලා තියෙන මේ කුසලතා පහ ඇසුරින් අපි මේ සාකච්ඡාව කරගෙන ආවා. මේ වයින් අපි දෙකක් සාකච්ඡාවට ගත්තා. ඔබට මතක ඇති පහුගිය හමුවට අපි ගත්තේ පහුගිය සූත්‍ර සාකච්ඡාවේදී කතා බහට ගත්තේ විරිය ඉන්ද්‍රිය සාකච්ඡා කළේ. ඉතින් ඒ විරිය ඉන්ද්‍රිය මොකද්ද? මේ බුදුදහමේ විරිය කියන්නේ විරිය කියන එකට නම් ඉතින් විරිය කිව්වම නොඑක් විදියට අපිට ඒව ගැන කතා කරන්න පුළුවන්. නමුත් මේ බුදුදහමේ විරිය කිව්වොත් ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද කියලා අපි සාකච්ඡා කරා. මේ ඉන්ද්‍රිය සාකච්ඡාවට ඉන්ද්‍රිය පිළිබඳ කතා බහට අපි කිසියම් සූත්‍ර පිටකයේ කිසියම් කොටසක් අපි ගත්තා. ඒ තමයි මේ සංයුත්ත නිකායේ ඇතුළත් ඉන්ද්‍රිය සංයුත්තේ සංයුත්ත නිකාය කොටස් පහකට වෙන් වෙලා තියෙනවා. සූත්‍ර පිටකයේ තුන්වෙනි නිකාය තමයි, තුන්වෙනි කොටස තමයි සංයුත්ත නිකාය කියන්නේ. එයත් නැවත වර්ග වශයෙන් කොටස් පහකට බෙදිලා තියෙනවා. සගත වර්ග, නිදාන වර්ග, කන්ද වර්ග, සලායතන වර්ග, මහා වර්ග කියලා. ඒ පස්වෙනි වර්ගයේ මහා වර්ගයේ මහා වර්ගයේ දිගහැරියොත් අපිට එහි මේ ඉන්ද්‍රිය සංයුත්තේ හමු වෙනවා. හතරවෙනි ඉන්ද්‍රිය සංයුත්තේ. ඒකෙත් අපි මේ මුලටම තියෙන සුද්ධක වර්ගයට ගියාම එතන සූත්‍ර තියෙනවා 10ක් විතර. ඒ 10 ඇසුරු කරගෙන තමයි ප්‍රධාන වශයෙන් මේ සාකච්ඡාව අපි කරන්නේ. ඉතින් මුලින්ම තියෙන සූත්‍රය සුද්ධක සූත්‍රය. ඒකෙදි කෙරෙන්නේ සාමාන්‍ය මේ ඉන්ද්‍රිය නම් වශයෙන් සඳහන් කිරීම පමණ. අපිට පේනවා පංචමානි භික්කවේ ඉන්ද්‍රියානි කියලා සද්දින්ද්‍රියම් විරින්දියම් සතින්ද්‍රියම් සමාධින්ද්‍රියම් පඤ්චින්ද්‍රියම් කියලා ඔය ඉන්ද්‍රිය පහ නම් වශයෙන් විස්තර කරනවා. ඊළඟට සූත්‍ර දෙකක් අපිට හමු වෙනවා සෝත සහ ද්විතීය සෝත කියලා. එතකොට ඒ සූත්‍රවලදී අපිට බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා, නැත්නම් පෙන්වලා දෙනවා, ඉමේසං පංචන්නං ඉන්ද්‍රියානං සමුදයං චත්තං ගමං චස්සාදං ච ආදීනවං ච නිස්සරණං ච පජානාති කියලා. උතන තමයි කුසලතාවේ තියෙන්නේ ප්‍රධාන වශයෙන්. අර ඉන්ද්‍රිය පිළිබඳ දැනුම ඒක ඉතින් සාමාන්‍යයෙන් කාටත් ලබා ගන්න පුළුවන්. පංචේන්ද්‍රිය පිළිබඳ දැනුම මොකද්ද මේ කියලා. හැබැයි ඒකත් විශේෂ දෙයක්. මොකද ඔය කුසලතා පහ වෙනත් දහමක, වෙනත් විද්‍යාවක, ශාස්ත්‍රයක, දර්ශනයක ඉගෙනෙන්නේ නැහැ. ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා. නමුත් ඔව්වට අදාළ මේ ස්වභාවික ගතිගුණ අපි ළඟ තියෙනවා. සෝබා දහමින්ම අපිට මේ ශ්‍රද්ධාවේ මූලික ගතිය අපිට ලබා දීලා තියෙනවා. අදහන ගතිය ඒක ලබා දීලා තියෙනවා. හැබැයි ඒ අදහන ගතිය, විශ්වාස කරන ගතිය නිවනට උපකාරී වෙන්නේ නැහැ. සෝබා දහමෙන් අපිට ලැබිලා තියෙන මේ අදහන විශ්වාස කරන ගතිය නිසා අපි ඕන නැති දේවලුත් අදහනෝ විශ්වාස කරනවා. එතකොට නිවන් මගේ ඉදිරියට යන්නේ නැහැ. ඒක නිසා මේ සෝබා දහමෙන් අපිට ලැබිලා තියෙන මේ අදහන විශ්වාස කරන ගතිය අපි ඒක ගුණයක් කියලා කියමු. ඒ ගතිය, ඒ ගුණය කිසියම් ආකාරයක මේ ඉලක්කගත වීම. එතකොට නිවන් සාක්ෂාත් කරන තැනැත්ත මොනවද අදහන්න ඕන, විශ්වාස කරන්න ඕන? අන්න එතෙන්ට ආපුවහම සද්දේන්ද්‍රිය බවට පත් වෙනවා. අපි ළඟ තියෙන ශ්‍රද්ධාව, අදහන විශ්වාස කරන ගතිය, අපි
නිවන් මගේ නියමිත සද්ධාව ඇති පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒකයි තියෙන්නේ. වීරිය ඒත් එහෙම. අපි ළඟ වීරිය තියෙනවා. උත්සාහ කරන ගතිය තියෙනවා. හැබැයි ඒ උත්සාහය නිවනට නිවන සාක්ෂාත් වෙන්නේ අපි ළඟ සාමාන්‍යයෙන් තියෙන උත්සාහවන්ත බව. නිවනට අදාළ වෙන පරිදි විරිය සිද්ධ වෙන්න ඕනනේ අපි පෞගිය සාකච්ඡාවේදී ඒක කතා කළා. කුසල පක්ෂයට දෙකයි අකුසල පක්ෂයට දෙකයි වශයෙන්. අකුසල පක්ෂයට දෙක වෙන්නේ නූපන් අකුසලේ නූපද වීම උපන් අකුසලේ ගෙවා දැමීමටත් තියෙන උත්සාහය. කුසල පක්ෂයට අදාළව නූපන් කුසලේ උපදවා ගන්නත් උපන් කුසලය රැකගෙන වැඩි දියුණු කර ගැනීමටත් ආදී වශයෙන් ඇති කර ගන්නා වූ වීරිය තමයි අන්න ඒක විරි ඉන්ද්‍රිය වෙනවා. ඒක නිවනට ඉලක්ක වෙච්ච කුසලතාවයක්. එතකොට අපි ළඟ විරිය තියෙනවා. නමුත් මේ ඉලක්කේ සපුරා ගන්න සපුරන ආකාරයට ඉලක්කේ සම්පූර්ණ වෙන ආකාරයට මේක සකස් වෙනවා. ඒකයි තියෙන්නේ. ওই විදිහට. ඊළඟට සති ඉන්ද්‍රියෙත් එහෙමයි. අපිට කොහොමද සතිය තියෙනවා. යම් කිසි දෙයකට අවධානය යොමු කරගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. නමුත් යා යමකට අවධානය යොමු කරගෙන සිටීමේ හැකියාව නිවනට නිවන සාක්ෂාත් කිරීමට උපකාරී වෙන්නේ. ඒක නිසා ඒක කිසියම් ආකාරයකට ඒ සතිය සකස් කරලා තියෙනවා. චත්තාරෝ සතිපට්ඨාන කියලා. කාය වේදනා චිත්ත ධම්ම කියලා අංශ හතරකට අදාළ වෙන පරිදි නිවන ඉලක්ක කරගෙන සතිය කොහොමද දියුණු කරන්නේ කියලා. හතර සතිපට්ඨානය තුළ ඒක කියලා තේවා අපි බොහොම පුළුල් විදිහට කතා කරලා තියෙනවා. හතර සතිපට්ඨානයම අපි සම්පූර්ණම සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා. සමාධියත් ඒත් එහෙමයි. චිත්ත ඒකාග්‍රතාවය අපිට සාමාන්‍යයෙන් යම් කිසි දෙයකට තියාගන්න පුළුවන්. නමුත් ඒක නිවන සාක්ෂාත් වෙන විදිහට චිත්ත ඒකාග්‍රතාවය දියුණු කෙරේ. පඤ්ඤා ඒත් එහෙමයි. පජානාති इति පඤ්ඤා යමක් ගැඹුරින් අවබෝධ කරගැනීමේ හැකියාව ඒක කාටත් තියෙනවා. ඔය ලෞකික විෂයන් පවා ගොඩාක් දියුණු පවුණු වෙලා තියෙන්නේ මේ යමක් ගැඹුරින් වටහා ගැනීමේ හැකියාව මානවයාට තියෙන නිසා. නමුත් ඒකේ නිවන සාක්ෂාත් වෙන්නේ නැහැ. පඤ්ඤා ඉන්ද්‍රිය වෙනකොට පඤ්ඤා කියන්නේ මෙන්න මේ දේවල් කියලා පැහැදිලිව දක්වලා තියෙනවා. ඒකයි. ඔන්න ඔය විදිහට මේ ඉන්ද්‍රිය ධර්ම සකස් වීමත් ඉමේසං පංචන්නං ඉන්ද්‍රියානං සමුදයං චත්තං ගමං චස්සාදං චාදිනවං ච නිස්සරණං ච යථා භූතං පජානාති. මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ යථා ස්වභාවය පස්ථාකාරයකින් තේරුම් ගැනීම. පස්ථාකාරයකින් සමුදය හට ගන්න විදිය. අත්තංගම නිමා වෙන විදිය. ඕනම ධර්මතාවයකට ওই දෙක පොදුයි. ඕක සිද්ධ වෙනවා ස්වභාවිකවත් වෙනවා. ස්වභාවිකව කියන්නේ හේතුඵල ධර්මානුකූලව යම් යම් දේ හටගන්නෝ ඒ හේතුව ඉවත් වීමෙන් ඒ දේ අවසන් වෙනවා. ඒ වගේම පුද්ගලයාගේ උත්සාහයෙන් යම් යම් දේවල් හටගන්න සමුදේ. ඒ උත්සාහය අතහැරලා දැමීමෙන් ඒක අවසන් වෙනවා. එහෙමත් වෙනවා. එනිසා සමුදේ අත්තංගම කොහොම වුණත් හේතුඵල ධර්මානුකූලයි. අදාළ හේතු හේතුනද හට ගන්නවා ආරම්භ වෙනවා උත්පාද වෙනවා. ඒ හේතු ඉවත් වුණාද ඒක එතනින් අවසන් වෙනවා. සමුදේ අත්තංගම. ඒක සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා හේතු ඇතුව හටගෙන හේතු ඇතුව අවසන් වෙනවා. ඊළඟට මේ සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන මේ කුසලතා පහේ තියෙනවා අස්සාදයක් තියෙනවා. මෙතන අස්සාද කියන්නේ අපි අර පංචකාමයටත් මේ අස්සාද කියන වචනේ අපි යොදනවා. අත්ති බික්කවේ කාමානං අස්සාදෝ කියලා බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කළාම තියෙනවා. ඒ අර්ථයෙන් නෙමෙයි අස්සාදේ දෙන්නේ කුසලතා පැත්තේදී. කාමයේ පැත්තේදී තියෙන අස්සාදේ තමයි කය මනස දෙක පිනවන ගැටි. එතන අස්සාදේ මේ දෙක හොඳට තේරුම් බේරුම් කරගන්න ඕනේ. පංචකාමයේ පිළිබඳ කතා කරද්දී අස්සාද කියනකොට කය මනස දෙක පිනවන ගතිය. නමුත් ඉන්ද්‍රිය ධර්මවලදී බල ධර්මවලදී කියන අස්සාදේ ඊට වැඩි වෙනස්. ඒ මොකද්ද?
මේ කය මනස සංසුන් කරන තැම්පත් කරන දියුණු කරන ලක්ෂණේ එතන අස්සාද කියලා. දැන් මනස එක පැත්තකින් දියුණු කරන. දැන් කාමාස්වාදයේදී මනස දියුණු වෙන්නේ මනස එන්නින්න මොට වෙන. කාමයේ භුක්ති විඳින්න අපි යන නැඹුරු වෙනකොට 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 බුද්ධිය මොට වෙන. පඤ්ඤාය දුබ්බලී කරන. දුබල වෙන. නමුත් සද්ධා වීර්ය සමාධි ප්‍රඥා දියුණු කරනකොට ලැබෙන ආස්වාදය වෙන්නේ මොකද්ද? ප්‍රඥාවන්ත වෙන ප්‍රඥාවන්ත භාවයේ වැඩි වෙන. එතකොට එතන ආස්වාදේ මොකද්ද? අර නිකන් ආලෝකයේ අඳුරේ ඉඳලා දැන් අපි අඳුරක ඉඳලා බලන්න ඕක කරලා බලන්න ඕන. අඳුරක ඉඳලා ඉතින් අඳුරේ බුදියගෙන හිටියට මේක දැනෙන්නේ අඳුර ඇහැරිලා ඉන්න කෙනෙකුට තේරෙනවා කිසියම් අපහසුතාවයකින් ඉන්නේ. හැබැයි එකවරම ආලෝකය දැල්වෙනවා. එතකොට අර ඇහැට තිබුණු අපහසුතාවය මගහැරෙනවා. වටපිටාව හොඳට පැහැදිලි. එතකොට තියෙන ආස්වාදය මොකද්ද? අර අවබෝධයටපත් වීම තුළ අනවබෝධයෙන් ගත කර කාලයේ තිබුණු ඒ දුෂ්කරතා අපහසුතාව මගහැරිලා තියෙනවා. අන්නේක ආස්වාද කියන්නේ. එතකොට මේ පංච ඉන්ද්‍රිය පංච බලයන්ට පැමිණීම තුළ තියෙන ආස්වාදේ ඔන්නෝකයි. ඒක මනස ප්‍රබෝධණය කරන මනස සංසුන් කරන ලක්ෂණයක් තියෙනවා. කායික පැත්තෙන් ගත්තත් කය පිනවන නෙමෙයි. කය පිනවන නෙමෙයි. කාය විවේකයක් කයට ලැබෙනවා. මේ සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා දියුණු කරනකොට කාය විවේකයක් ලැබෙන්නේ. ඒ කාය විවේකයේ තමයි එතන ආස්වාද කියලා කියන්නේ. විවේක ජම්පීති සුඛං. ඔය පළවෙනි ධානයේදී එහෙම කියන්නේ. සමාධි ජම්පීති සුඛං දෙවෙනි ධානයේදී කියන්නේ. ඔන්න ඒව තමයි ආස්වාදය එතන. එතකොට අපි මේ ආස්වාද කියන වචනය ඉදිලා තිබුණාට හැමතැනදීම ඒක එකම අර්ථයේ වශයෙන් ගත්තොත් වැරදි. එතකොට මෙතන ධර්ම මාර්ගයට පිවිසුණා අපි මේ කුසලතා වර්ධනය කරනකොට අපිට ලැබෙන ආස්වාදයයි. ඒව වර්ධනයක් නැතුව අර කාමයට ගිජු වෙලා කාමයේ එක රැස් කරගෙන කාමයේ භුක්ති විඳිනකොට කාමයේ තුලින් ලැබෙන ආස්වාදයයි අත විශාල වෙනසක් තියෙනවා. ඒක නිසා අපි මේ ආස්වාද කියන කාරණේ තේරුම් ගන්න ඕන වෙනස මොකද්ද කියලා. ওই විදිහට මේ පංචේන්ද්‍රයන්ගේ සහ පංච බලයන් වැඩපු කෙනෙකුට ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක්. ඒ එයින් ලබන සහනය. එයින් ලබන සැනසීම. මේ ආස්වාද කියලා මෙතන කියන්නේ. එහෙම දෙයක් තියෙනවා. සහනයක් සැනසීමක් තියෙනවා. ඊළඟට ආදීනව කියලා දෙයක් තියෙනවා. ආදීනව. දැන් අපි කාමේ ආදීනව ගත්තොත් මොකද්ද එතන තියෙන්නේ? පංචකාමයේ පැත්තේ මේව සංසන්දනාත්මකව තේරුම් ගන්න ඕන. ආදීනව කියන එක කාමේ කියන තැනත් තියෙනවා. අත්තිබික්කවේ කාමානම් ආදීනවෝ. එතන බුදුරජාණන් වහන්සේ කාමේ ආදීනව දක්වනෝනේ. එතන ආදීනවයයි මේ කුසලතාවල ආදීනවයයි මොකද්ද? ඒක අපි අවබෝධ කරගන්න ඕනේ. ඒක තේරුම් කරගන්න ඕන. එතකොට මේ ඒකේ ආදීනවය මොකද්ද? කාමයේ ආදීනවය දුකනේ. කාමය කාම ඡන්දේ ඉඳලා කාම රාගේ ඉඳලා කාම තණ්හාව කාම උපාදානය කාම ගේදය දක්වාම යනකොට මානසිකව තියෙන පීඩාවක්. ඊළඟට කාමය කාම කියන්නේ කැමැත්තනේ. පුද්ගලික කැමැත්තර කාම කියන්නේ පුද්ගලික කැමැත්ත ඉෂ්ට සිද්ධ කරගන්න යන ඊළඟට. ඉෂ්ට කරගන්නම් ඊට අදාළ කාම වස්තු ඕන. කාම වස්තු රැස් කරගන්න ඕන, එකතු කරගන්න ඕන, අයිති කරගන්න ඕන, ලබා ගන්න ඕන. නේ උරුම කරගන්න ඕන. ඒවට යනකොටත් ඒත් එහෙම. ඊළඟට මේ කාමී වස්තු උරුම කරගෙන අයිති කරගෙන රැස් කරගෙන උපයගෙන කාමී ක්‍රියාවක යෙදෙන්න ඕන. එතකොට තමයි කාමෙන් ලැබෙන ආශ්‍රාදේ ලැබෙන්නේ. ඒ ක්‍රියාවේ දෙනකොටත් ඒත් එමය. ඉතින් ඕකේ යෙදිලා ඔච්චර මහන්සියක් වෙලා දඟලලා ලබන කාමාස්වාදේ මල් වෙඩිල්ලක් වගේ. මල් වෙඩිල්ලක් වගේ. දිය බුබුලක් වගේ. බොහොම කෙටි.
ආපහු වැටෙන්නේ මොකද? ආයි දුකට, ආයි අසහනයට, ආයි බලාපොරොත්තු කඩවීමකට, ආයි පුද්ගලයා වැටෙනවා. ආයි යන්නේ ආයි පැත්තටමයි යන්නේ. ඉතින් ඒකනේ මේ මිනිස්සුගේ ස්වභාවය බලන්නේ. ලෝකේ මද්ද්‍රව්‍ය ආවේ කොහොමද කියලා හිතලා බලන්න. මේ කාමයේ ආදීනව නිසා ඒකට ඉතින් මිනිස්සු ඊළඟට කරන්නේ මොකද්ද? ආයි මේක ලබා ගන්න බැහැනේ. මෙච්චර දඟලලා 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 ගත් එක හරිම පොඩ්ඩයි. හරිම කෙටි කාලයයි. ආයි මේක ගන්න බෑ. ඒකට විකල්පයක් හොයාගත්ත මද්ද්‍රව්‍ය. අරක ටිකක් අමතක කරලා ඉන්න. නේ? අර දැවෙන දැවෙන ගතිය. ඉතින් ඔන්න ඔහොමයි. කාමයේ ආදීනමය. ඊළඟට දැන් මේ ඉන්ද්‍රිය ධර්මවල ආදීනමය මොකද්ද? ඉන්ද්‍රිය ධර්මවල ආදීනමය මොකද්ද? සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා. මේවට ආවපුවහම තියෙන ආදීනමය මොකක්ද? ආදීනව කියන්නේ අපි දන්න ටිකක් එක්තරා නිකන් පෙළෙන ගතියක්, ඒ වගේ පීඩාකාරී ගතියක් වගේ දෙයක් තමයි අදහස් කරන්නේ. නමුත් මෙතන අර කාමයෙන් පෙළෙන පීඩාවටපත් වෙන වගේ දෙයක් නෙමෙයි. මේ ඉන්ද්‍රිය ධර්ම වඩා ගනිද්දි, ඉන්ද්‍රිය ධර්ම වඩාගත් ඉන්ද්‍රිය ධර්ම පවත්වාගෙන යෑමේදී, ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම හැටියට ක්‍රියාත්මක කිරීමේදී අපිට යම් යම් දුෂ්කරතා තියෙනවා. දුෂ්කරතා තියෙනවා නැතුව නෙමෙයි. අන්න ඒ වගේ දුෂ්කරතා මෙතන ආදීනව කියලා කියනවා. එහෙම නැතුව අර කාමේදි කියන ආදීනව නෙමෙයි. හැබැයි ඒ දුෂ්කරතා හැම එකකින්ම පස්සේ තියෙන්නේ විශාල සහනයක්. දැන් අර කාමේ ආදීනවෙන් වලින් පස්සේ හැම විටම තියෙන්නේ තවදුරටත් පීඩාව වැඩිවීමක්. හැබැයි මේ ඉන්ද්‍රිය ධර්මවල ඒ දුෂ්කරතාවෙන් පස්සේ අපිට මුණ ගැහෙන්නේ අර හේම භූමියක් හමු වෙනවා වගේ සහනයක් ලැබෙන. දැන් මම මේකට නිදර්ශනයක් කියන්නම්කෝ. එතකොට තේරෙයි ඇත්තට. අපි හිතමු කිසියම් පුද්ගලයෙක් අපිට පීඩාවක් කරනවා. ලෝක ධර්මතාවයකට අපි ගොදුරු වෙනවා. එක්කෝ අලාභයක්, එක්කෝ අපකීර්තියක්, එක්කෝ දුකක් නේ. අලාභෝ, අයසෝ, නින්දා, දුක්ඛ, ඔය මොකක් හරි එකකට අපි ගොදුරු වෙනවා. දැන් අපි ඔතෙන්දී මේ විරිය ඉන්ද්‍රිය පාවිච්චි කරනවා. ඉතින් හැබැයි ඔතන පොඩි දුෂ්කරතාවයක් තියෙනවා මුලදී. ඉන්ද්‍රිය පහම අපි පාවිච්චි කරන්න වෙනවා. පඤ්චේන්ද්‍රිය පඤ්ඤාවෙන් මේක තේරුම් අරගෙන ඊළඟට මොකද කරන්නේ? ප්‍රඥාවෙන් තේරුම් අරගෙන ඔන්න අපි මේකෙන් ගැලවෙන්න පුළුවන් කියන ශ්‍රද්ධාවටත් ඇවිල්ලා ඊට පස්සේ වීරිය කරනවා. හිත එකඟතාවයට ඇති කරගෙන හිත කලබල කරගන්නෙත් නැතුව කටයුතු කරනවා. එසේ කටයුතු කිරීමේ මේ කාලය තුල අපිට යම්කිසි දුෂ්කරතාවයක් දැනෙන එක ඇත්ත. ඒක හැබෑව. යම්කිසි දුෂ්කරතාවයක් දැනෙන එක. මේකට මූණ දෙන කාලය තුල. නමුත් අපි මේකට මූණ දුන්නම මොකද වෙන්නේ? අර අලාභේ, අපකීර්තිය, අයස සහ දුක ගෙවිලා ගිහිල්ලා අපිට ලොකු සහනයක් එතන උදා වෙනවා. හැබැයි අර මේකට මූණ දෙන කාලය තුල අපිට යම් ආකාරයක දුෂ්කරතාවයක් තියෙන එක හැබැයි. ඒකයි තියෙන්නේ. එතකොට මේ කුසලතා උපදවා ගැනීමේදීත් අපිට යම් දුෂ්කරතාවයක් තියෙනවා. කුසලතා පවත්වාගෙන යෑමේදීත් අපිට යම් දුෂ්කරතාවයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ඒ දෙක මෙතන ආදීනව කියලා කියයි. කායික මානසික වශයෙන් යම් කිසි අපහසුතාවයක් මේකෙත් තියෙනවා. හැබැයි මේක උපදවා ගත්තොත්, මේක ක්‍රියාත්මක කරොත් එතනින් පස්සේ ලැබෙන්නේ සහනයක්. එතනින් පස්සේ ලැබෙන්නේ සහනයක්. අර කාමයේ ආදීනව වගේ නෙවෙයි. කාමයේ ආදීනව වගේ නෙවෙයි. ඒක ඊට වැඩිය වෙනස්. කාමයෙන් ලැබෙන ඒ පීඩාව දිගින් දිගටම යන්නේ පීඩාවම. ඊළඟට මේකේ නිස්සරණ කියන පස්වෙනි ස්වභාවය. නිස්සරණ කියන එක අපි දන්නවා කොතනත් එකයි. ඒක කාමයටද කුසලයටද කිසිම වෙනසක් නැති
බුදුදහමේ පෙන්නන අතිවිශිෂ්ට කුසලතාවය. කාමයේ සම්බන්ධයෙන් ගත්තත් කාමයේ ආදීනව හොඳට තේරුම් අරගෙන එහි ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව කටයුතු කිරීම තමයි කාමානං නිස්සරණං කියලා කියන්නේ. ඊළඟට මේ ඉන්ද්‍රිය බල ධර්මවල මේ කුසලතා සම්බන්ධ නිස්සරණය ඒ ආකාරයෙන්මයි මේ සද්ධා වීරි සති සමාධි ප්‍රඥා කියන මේ පහෙන් අපිට ලැබෙන මොකද්ද අර සහනය වෙන්න පුළුවන් විතක මේකෙන් මේක උපදවා ගන්න පවත්වා ගන්න තියෙන දුෂ්කරතාව වෙන්න පුළුවන් මේක උපදවා ගත්තම පවත්වගෙන යනකොට තියෙන සහනය වෙන්න පුළුවන් නිවීම සැනසීම වෙන්න පුළුවන් මේ කොයික මේ අපහසුතා මේ පහසුතා මේ කිසිවක ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැහැ ඒව මමත්වයෙන් ගන්න නැහැ මාන කරගන්න නැහැ ඒව පිළිබඳ වැරදි දෘෂ්ටිවලට යන්නේ නැතුව නොඇලී නොගැටි නොමුලාව මේවා පරිහරණය භාවිතා කිරීම තමයි නිස්සරණම් කියලා. ඔහොමයි ඔය ද්විතීය සෝත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ අපිට මේ පහේ පහ හත්පසින් අවබෝධ කරගත යුතුයි කිය යථා භූතං පජානාති. ඉමේසං පංචන්නං ඉන්ද්‍රියාණං. මේ ඉන්ද්‍රිය ධර්ම පහේ යථා ස්වභාවය අවබෝධ කරගන්නවා කියන්නේ. අපි දැන් ඔය අවබෝධය තමයි මේ දිගින් දිගට මේ පවත්වගෙන යන්නේ වර්ධනය කරගෙන යන්නේ. ඉතින් හොඳයි. අපි එතකොට ඊළඟ සූත්‍රයේදී අපිට හමු වෙනවා මොකද්ද? යම් කෙනෙක් මේ අවබෝධය ලබා ගත්තොත් ඔය ඊළඟ සූත්‍ර දෙකම සමානයි. වාක්ම මේ සම්පංචන්නං ඉන්ද්‍රියානං සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනවංච යථාභූතං විදිත්වානුපාදා විමුක්තෝ හෝති. හොඳින් අවබෝධ කරගෙන මිදුණු කෙනෙක් බවට පත් වෙනවා. අපේ යන්නේ ඒක තමයි ඉලක්කය. අනුපාදා විමුක්ත තත්ත්වය. ඒකට තමයි නිවන කියන්නේ. ඒකයි. මේවත් එක්ක තිබිච්ච මේවත් එක්ක කියන්නේ මේ නාම රූප ධර්මත් එක්ක තිබිච්ච කාමයත් එක්ක අකුසලයත් එක්ක තිබිච්ච උපාදා බන්ධන උපාදාන තණ්හාත් නෙවෙයි මෙතන උපාදාන කියලා වචනේ භාවිතා කරන්නේ උපාදා අනුපාදා බවට පත් කරගත්තා මේ බැඳීම් වලින් මිදුනම මිදුණු කෙනෙක් අනුපාදා විමුක්තෝ හෝති ඒවයි මිදුණු කෙනෙක් බවට පත් වීම ඒක තමයි ඉලක්කය ඒකට තමයි මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම මේ කුසලතා පහ ඉදිරිපත් වෙන්නේ ඉතින් හොඳයි අපි මෙතනින් දෙකක් සාකච්ඡා කරලා තියෙන සද්ධා වීරිය අපි අද සති ඉන්ද්‍රිය කතා කරන්න තියෙන්නේ මම හිතන්නේ සති ඉන්ද්‍රිය ගැන අපිට ගොඩාක් දේ කතා කරන්න නැහැ කියලා මගේ අදහස. මොකද සති ඉන්ද්‍රිය දැන් මේ වර්ගයේම මම ඔබට කිව්වා අග සූත්‍රයේ අගම සූත්‍රයේ තියෙන විභංග සූත්‍රය කියලා. මේ විභංග සූත්‍රයට ගියාම මේ දේවල් එකින් එක පැහැදිලි කරලා තියෙනවා විභංග සූත්‍රයේ. එතකොට සතීන්ද්‍රිය එතනත් පැහැදිලි කරලා තියෙනවා. බලන් කතමේ කතමංච බික්කවේ සතීන්ද්‍රියං. මොකද්ද සතීන්ද්‍රිය කියලා කියන්නේ? ඒකේ කෙටි පැහැදිලි කිරීමයි දිගු පැහැදිලි කිරීමයි දෙකක් තියෙනවා. කෙටි පැහැදිලි කිරීම නිතරම සතිමා හෝති අන්න බලන්න කෙටි පැහැදිලි කිරීම සතිමා හෝති පරමේන සති නේපක්කේන සමන්නාගතෝ චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා කිය. ඔක තමයි මේ සතිය පිළිබඳව කෙටි පැහැදිලි කිරීම. සතිමා හෝති පරමේන සති නේපක්කේන සිහි ඇත්තෙක් බවට පත් වෙනවා. පරමේන සති නේපක්කේන සමන්නාගතෝ සිහි නුවණ වීරියත් එක් බවට පත් වෙනවා චිරකතම්පි චිරබාසිතම්පි. දැන් චිර
කියන වචනේ මේ හුඟක් අය පරිවර්තනය කරලා තියෙනවා. ඔබට පේනවා ඇති මේ පෙර කියලා තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. මේ බුද්ධ ජයන්ති පරිවර්තනෙත් මම පෙන්නන්නම් ඒක. ඔබට පේනවා ඇති. පෙර කරන ලද්ද කියන ලද්ද කියලා තමයි මේ මේ පරිවර්තනය කරලා තියෙන්නේ. ඉතින් මේ පරිවර්තනය අපිට කියන්න වෙනවා වැරදි කියලා. චිර කිව්වම පෙර කියලා පුබ්බේ කියලා මේක තිබුණා නම් හරි ගැලපෙනවා. චිර කතං කියලා කියන්නේ පෙර කරන ලද කියන එක නෙවෙයි. පුබ්බේ කත කිව්වනම් ඔන්න පෙර කරන ලද කිව්ව එකයි මේක පරිවර්තනය හරි. මේවා මේ වරද්දගෙන තියෙන්නේ මේ අටුවාව දිහා බලලා. අටුවාව කියන දේ කියනෝ මිසක භාෂාව දිහාවත් බලලා කරන පරිවර්තන නෙවෙයි මේ අය. අපි මේ පරිවර්තකයන්ට දොස් කියනවා නෙවෙයි. නමුත් මේ පරිවර්තන වල දෝෂ අපි තේරුම් ගන්න ඕන. මොකද මේ චිරකතං චිරබාසිතං කියන්නේ. දැන් චිර කියන්නේ චිර කියන එකේ අර්ථය තියෙන්නේ මේ මේ අපි කරගෙන කරගෙන යනවනේ. අපි දැන් අපි කතා කරන විලාසයක් තියෙනවා. ආකාරයක් තියෙනවා. දිගටම අපි පුරුදු වෙලා තියෙන මේ විදිහට කතා කරන්න බොහෝ කාලයක් තිස්සේ කියලා මේක පරිවර්තනය කරගත්තනම් හරියනවා. එහෙම නැත්නම් අපි අපිට පුරුදු විදිහ පෙර කරන ලද නෙමෙයි පෙර සිට අපි පුරුදු කරගෙන ඇවිල්ලා තියෙන කතා කරන විලාසය ක්‍රියා කරන විලාසය චිරභාසිතං චිරකතා නේ. පියෝග චිරාත් කාලයක් කියලා සිංහලටත් පරිවර්තනය කරගන්න සමහර වෙලා අපි කාලයක් තිස්සේ මේක හුරු කරගත්ත පුරුදු කරගත්ත විලාසයක් තියෙන ආකාරයක් තියෙන චිරකතං චිරබාසිතං සරිතා අනුස්සරිතා අන්න ඒක ගැන අවදි වෙනවා. දැන් මම දැන් මෙහෙම හිතන්න මම කාලයක් තිස්සේ කතා කරන්න හුරු වෙලා තියෙන විදිහක් තියෙන කාලයක් තිස්සේ වැඩ කරන පුරුදු කරගෙන ආපු පුරුදු ක්‍රමයක් තියෙනවා මට Tamanta ආවේනික ක්‍රමයක් තියෙනවා. දැන් එතකොට ආර්ය ශ්‍රාවකෝ සතිමා හෝති පරමේන යතිනේපක් කියන සමන්නාගතෝ කිව්වම එයා කරන්නේ අන්න ඒක දිහා බලනවා. මම මේ 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 දිගට කරගෙන ආවිල්ලා තියෙන මේ පිළිවෙල හරිද? මම මේ දිගට කතා කරගෙන ආපු ක්‍රමේ හරිද? මම මේ දිගට හිතමින් එන ක්‍රමේ හරිද කියලා ඒ පිළිබඳ අවදිමත් වෙලා ඒ පිළිබඳ අවධානයේ සහිත වෙලා ඒ පිළිබඳ විමසුම් නුවණ ඇති කරගන්න. ඒකයි මේ කියන්නේ. චිර කියන්නේ ඉස්සර කරපුවා පරණ කාලේ කරපුවා මතක කර කර ඉන්නව නෙවෙයි. පරණ කාලේ කතා කරපුවායි පරණ කාලේ කරපුවායි ඉස්සර කාලේ කරපු දේවල් මතක් කර කර හිටියා කියලා කුසලයක් වැඩින්නේ. ඒක නෙමෙයි මේ කියන්නේ. චිරකතම් පි චිරභාසිතම් පි සරිතා අනුස්සරිතා හෝති. සතිමා හෝති පරමේන සතිනේපක්කේන සමන්නාගතු. එතකොට ඕක තමයි ඊටම වැදගත් වෙන දේ. අපේ මේ චිරන්තන ඉස්සර ඉඳලා අපි පවත්වගෙන එන අපේ චර්යා රටා තියෙනවා. අපේ කතාබහ ක්‍රම තියෙන චින්තන රටා තියෙනවා නේ. ඒ රටාව දිහා බලන්න කියලා බුදුහාමුදුරුවෝ අපිට කියන්නේ. ඒකද ඒක ගැන තමයි මේ අවදි වෙන්න කියලා කියන්නේ. වෙන වෙන දේවල් ගැන නෙමෙයි. ඉස්සර අපි කියපුවයි කරපුවයි හිතපුවයි දැන් මතක් කර කර ඉන්නව නෙමෙයි. දැන් මතක් කර ගන්නව නෙමෙයි. අපි චිරාත් කාලයක් තිස්සේ හිතාගෙන ඇවිල්ලා තියෙන චින්තන රටාව ගැන අවදි වෙන්න කියලා කියන බුදුරජාණන් වහන්සේ. ඔබ හිතන විදිය හරිද? මම හිතන විදිය හරිද? අපි චිරාත් කාලයක් තිස්සේ කතා කරගෙන ඇවිල්ලා තියෙන ක්‍රමවේදය හරිද? චිරාත් කාලයක් තිස්සේ කරගෙන ආපු මේ වැඩපිළිවෙල හරිද? ඒකට අවදි වෙන්න කියලා කියන්නේ. චිරකතම් පි චිරබාසිතම් පි සරිතා අනුස්සරිත. අන්න ඒක. ඔක තමයි ඔකේ කෙටි කෙටි විග්‍රහය. කෙටියෙන් පැහැදිලි කිරීම. ඊට පස්සේ ඔහුගේ දිගු පැහැදිලි කිරීම තියෙනවා. මොකද්ද? සෝ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං.
वेदनासु वेदनानुपस्ये विहरति आतापि संपजानो सतिमा विनीय लोके अभिज्ञा दोमनस्सं चित्ते चित्तानुपस्ये विहरति आतापि संपजानो सतिमा विनीय लोके अभिज्ञा दोमनस्सं धम्मेषु धम्मानुपस्ये विहरति आतापि संपजानो सतिमा विनीय लोके अभिज्ञा दोमनस्सं इदं उच्यते भिक्खवे सतीन्द्रियं मेव हरी पहदिलि මේ දහම ඔන්න වැඩි විස්තරයට අයිති වෙන්නේ සතර සතිපට්ඨාන. ඉතින් සතර සතිපට්ඨානේ තවත් විස්තර අවශ්‍ය නම් මහා සතිපට්ඨාන දේශනාවට යන්න පුළුවන්. අපි මහා සතිපට්ඨාන දේශනාව මුලින් ඉඳලා අග දක්වාම සාකච්ඡා කරලා අවසන් කරා. ඔබට පුළුවන් ඒ නැවත නැවත ශ්‍රවණය කරන්නත්. අපි මේ නිවන මඟ YouTube channel එකට ඇතුළත් කරලා තියෙනවා. එතකොට අන්න තමන්ගේ සුපුරුදු චින්තන රටාව සුපුරුදු කතාබහ රටාව ක්‍රියා කලාපය පිළිබඳ අවදිමත් වෙන්න අවදිමත් වෙලා බලන්න ඒ චින්තන රටාව ඒ කතාබහ ඒ ක්‍රියා කලාපය දුක්ඛ නිරෝධයට උපකාරී වෙනවද නැත්නම් තවදුරටත් දුක්ඛ සමුදය දුක හට ගැනීමට තව දුරටත් සහාය වෙනවද උපකාරී වෙනවද කියලා හොඳට විමසලා බලන්න කියනවා විමසලා බලලා අන්න ඉතින්දි ගැටලුව හොයාගෙන තව දුරටත් දහම කියලා තියෙන විදිහට සිහි නුවණ වීරිය ඉලක්කගතව දියුණු කිරීම හරිම පැහැදිලි චත්තාරෝ සතිපට්ඨාන සතර සතිපට්ඨානේ තමයි මෙතෙන්දි නිර්දේශ කළ තියෙන්නේ योजना कर लेते नहीं कहता मैं क्रम वेदे दुर्जन्ना से फिर पहेदली कर ठीक कहता मैं सतीन्द्रिय वाडन के लिए अन्य मितिन दी पहेदली इताम हंदरे पहेदली सतर सती पट्टा ने वाडन के लिए कर सती बाले के अन्य तो कोटे सती बाले के अन्य सतर सती पट्टा ने युक्त में जीव तेनो के लिए कर एक है हंदरे අපි එහෙනම් අපේ මූලික සාකච්ඡාව මේ සතින්ද්‍රිය පිළිබඳ සාකච්ඡාව මම උතකින් නිමා කරලා ඉතින් අපි වෙනද වගේම ධර්ම සාකච්ඡාවනේ ඒක නිසා අපි වැඩි කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා අපේ ධම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට අපි වැඩි අවකාශයක් දෙමු ඒ අයගේ තියෙන ප්‍රශ්න ගැටලු ආදී දේවල් අහන්න විමසන්න සාකච්ඡා කරා මං හිතනවා මෙතෙන් සිට ඒ සඳහා අවකාශ ලබා ගැනීම සුදුසුයි කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. තිරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ චිරකතම් චිරභාෂිතම් කියන එක විස්තර කරලා අපි කාලයක් තිස්සේ අපි ගාහණයකට ගමු අපි කතා කරන විලාසය එතනදී අපි ඒක කතා කරන විලාසය අපි හොඳට තේරුම් අරගෙන ඉතින්ද අපි උත්සාහ කරන්න ඕනේ ඒ කතා කරන විලාසය නිසා කියන්නේ වෙන කෙනෙකුට හිතවනාප ඇති වෙනවා වගේ දේවල් නිය කොහොමද උත්සාහ කරන්න ඕනේ ඒවා අකුසල් පැත්තට නොයන විදිහට අපි අපේ කතා කරන විලාසය ක්‍රියා කරන විලාසය හදාගස්ස ගන්න එක කියන එකද මෙතනදී ස්වාමීන් වහන්සේ විස්තර කරේ ඕ චිරකතම්පේ චිරභාසිතම්පේ කතා සහ භාෂිත දෙක විතරයි මෙතන සාමාන්‍යයෙන් කියලා තියෙන්නේ. ඕක ඇත්තටම මේ ඔය නිර්දේශය මට පේන්නේ සම්පූර්ණ අසුතුවා පුතුජනට කරන නිර්දේශයක් ඕක. ඒකට නෙමෙයි. ඔය දැන් අඩුම ගානේ හිතන රටාව පැත්තකින් තියමු. සාමාන්‍ය මිනිස්සුයෙකුට තමන් කතා කරන විලාසයේ රටාව තමන් ක්‍රියා කරන විලාසයේ රටාවට අවදි වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට මේ කියන්නේ. ඔබ කතා කරන විදිහ ওই දෙකින්නේ ප්‍රධාන වශයෙන් මූලික ගැටලු පැන නගින්නේ. සාමාන්‍යයෙන් ගත්තම අපේ කතා විලාසය මේ අපි කතා කරන්නේ තනියම නෙවෙයි තවත් පුද්ගලෙක් එක්ක අදහස් හුවමාරු කර ගැනීමේදී තොරතුරු සංනිවේදනය කර ගැනීමේදී තමයි මේ කතා රටාව කතා බහ කරන විලාසය බලපාන්නේ. එතකොට එතෙන්දි තමයි අර්බුදයේ පැන නගින්නේ ගැටලුව පැන නගින්නේ ඒක නිසා
කතාවට සහ ක්‍රියාවට අවදි වෙන්න කියන එක තමයි මෙතන කියන්නේ. මේ චිරකතං චිරබාසිතං කියන එකේ වැදගත්කමක් තියෙනවා. අපේ චිරන්තන සම්ප්‍රදායන් චිරන්තන කාලයක් තිස්සේ අපි මේ අපි සමාජයට ඒවා වසර දහස් ගණන් වෙන්න පුළුවන් පාරම්පරික කතාබහ රටා පාරම්පරිකව අපි ක්‍රියා කරගෙන ආපු ක්‍රියාපිළිවෙල ඒකට අවදි වෙලා බලන්න මේ මේ ඉලක්කයට ඒක සහය වෙනවද ඒක කොච්චර දුරට මේ දුක්ඛ නිරෝධයට සහය වෙනවද දුක්ඛ සමුදයට සමහර විට මේ දුක්ඛ දෝමනස්ස අපිට ඇති වෙලා තින්නේ අපේ සම්ප්‍රදායික කතාබහ රටාව කතාබහ කරන ක්‍රමය නිසා වෙන්න පුළුවන් අපේ මේ ක්‍රියා කරන විලාසය නිසා වෙන්න පුළුවන් එතෙන්ට අවදි වුණු ගමන් පුද්ගලයෙකුට ඔන්නතෙන්දී අපිට සීලය ඉස්සර වෙලාව හම්බ වෙනවානේ ක්‍රියාවටයි කතාවටයි අවදි වෙලා ඒ ක්‍රියාවේ කතාවේ තියෙන අවුල නිරවුල් කරන්නනේ සීලය නිර්දේශ වෙන්නේ එහෙමයි එතකොට සීලයට ප්‍රවේශ වෙන තැන උතන අපිට හරියට පේනවා ඉතින් අපි සීල සංවරයට නැත්නම් මේ ධර්ම මාර්ගයේ මුලටම එන දේට එන්න පුළුවන් වෙන්නේ අපිට සීලයකට උනත් කෙනෙකුට එන්න පුළුවන් වෙන්නේ ඔය චිරකතං චිරබාසිතං සරිතා අනුසරිතා හෝති කියන මට්ටමට කෙනෙකුට ආවොත් සරලම දේ බුදුරජාණන් වහන්සේ අපිට ඉස්සර වෙලා කියන්නේ ඔය චිත්තානුපස්සනා වගේ ඒවට ගිහිල්ලා අපි හිතන චින්තන රටාවට ගැඹුරින් අවබෝධ ඒකට අවධානය යොමු කිරීමකට පෙර අපිට කියනවා ඔබ කතා කරන දේ රටාවේ විලාසය ඒක ගැන පොඩ්ඩක් අවදි වෙන්න කියලා. ඔබ ක්‍රියා කරන විලාසය ගැන අවදි වෙන්න කියලා. ඉතින් ඕකට මේ කිසිම ආගමික භාවයක් ඕනෙත් නැහැ. ඔබට බෞද්ධ වෙන්න ඕනේ නැහැ. ඒ ඉන්න ඕනම ආගමික ඕනම සංස්කෘතික පසුබිම ඕනම ජනවාර්ගිකත්වයක් ඇතුලේ ඉඳගෙන ඔය වැඩේට බහින්න පුළුවන්. ඕනම කෙනෙකුට. බුදුහාමුදුර අපිට කියන දේ. ඔබ මෙච්චර කාලයක් කරගෙන ඉන්න මේ කතා විලාසය කතා බහ රටාව ඔබට හිත පිණිස පවතිනවද අනිකාට හිත පිණිස පවතිනවද ඔබට අහිත පිණිස අනිකාට අහිත පිණිස පවතිනවද කියලා පොඩ්ඩක් සරිතානුසරිතා පොඩ්ඩක් සිහි කරලා බලන්න පොඩ්ඩක් ඒකට අවදි වෙලා බලන්න කියන එකයි මම කියන්නේ ඔබ මේ සම්ප්‍රදායික ඔබ පුරුදු වෙලා තියෙන ජීවන රටාව ක්‍රියා කරන ආකාරය පොඩ්ඩක් ඒකට අවදි වෙලා බලන්න ඒක ඔබට හිත පිණිස අනිකාට හිත පිණිස පවතිනවද අහිත පිණිස පවතිනවද කියලා නේ බොහොම සරල තැන මේ කතා කරන්නේ ඕක තමයි සතිය අපි පටන් ගන්න තැන ඉතින් ඒකට ඒකත් අමාරු නම් තමයි තවත් ඉස්සරහට ගිහිල්ලා ආනාපාන සතිය කරලා ඉරියාපත සතිය කරලා සම්පජඤ්ඤ සතිය කරලා මේ සතිය පට්ටාන කරගන්න ඒක බැරි කෙනෙකුට තමයි ඕන්න අර සවිස්තර වැඩපිළිවෙලේ මුල් කවටහන් තුනට ගිහිල්ලා එහෙම පුරුදු වෙච්ච කෙනා ඔන්න එතන ඉඳලා ආපහුවේ වැඩේට බහින්නේ එහෙම. ඉතින් මං හිතන්නේ මහත්තයා කියන එක හරි. අපි පුරුදු රටාවට අවදි වෙලා බලන්න කියන එක. බුදුහාඳුරු සරලව මේ කියන්නේ. අපි පුරුදු රටාවන්ට අවදි වෙලා බලන්න ඒක දුක ඇති කරන්න හේතු වෙනවද දුක නැති කරන්න හේතු වෙනවද ඇත්තටම බැලුවොත් අසුතෝ අපුතුජන මට්ටමේදී දුක ඇති කරන්නේ තම තමන්ගේ පුරුදු රට පුරුදු කතාබහ විලාසයන් පුරුදු ක්‍රියා විලාසයන් මේ වයින් තමයි පැන නගින්නේ හොඳට බැලුවොත් අපි අපේ ඒ ඒ රටාවන් වලින් අපිට මිදින්න බෑ අපේ කතා ශෛලිය අපේ ක්‍රියා ශෛලිය මේ අපි කැමති කතා රටාව අපි කැමති ක්‍රියා රටාව ඒකට අපි යම් කිසි ආකාරයක කැමැත්තක් රුචියක් මනාපයක් ඇබ්බැහි ගම නේ තියෙන ඒකෙ මිදෙන්න බැරි කල ඒක නිසා මේ අර්බුදය පැන නගිනවා එතනින් තමයි බුදුරජාණන් වහන්සේ පටන් ගෙන තියෙන්නේ ඔව් ඒක ගොඩක් පැහැදිලි ඒක කියන්නේ ගොඩක් අද්දක්ෂ දෙයක් අපි ජීවත් වෙන සමහරලාට අපි ජීවත් වෙන පරිසරය වෙනස් කරාම අපි ඒ පරිසරයේදී පුරුදු වෙලා කතා බහ කරන දේවල් වෙනස් තැනකට ගියාම එතන ඉන්න ඇයි ඒක වෙන විදිහකට ඒගොල්ලන් හිතන්නේ ඒකත් අපිට අවධානය යොමු කරන්න ඕන ඒක හරි කොහොමද එක එක පරිසරයේදී අපි ජීවත් වෙන විදිහ කියන්නේ ඔව් ඇත්තටම දැන් නිදර්ශනයක් ඇටියට අපි ග්‍රාමීය ප්‍රදේශයේ නාගරික ප්‍රදේශයකට ගියා කියමු එහෙම නැත්නම් එක රටකින් තව රටකට ගියා කියමු එහෙමයි එක වෘතියකින් වෙනත් වෘතීය පරිසරයකට ගියා කියමු එතකොට අර
අතන චිරකතං එතන චිරභාසිතං මෙතෙන්ට ගත්තොත් එතන අර්බුදය ඇති වෙනවනේ එතන ගැටලු ඇති ගැටලු ඇති වෙනවා आकारवती ආකාරවත් ශ්‍රද්ධාවදී මම අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ ඕකප්පණ ශ්‍රද්ධාව කියලා. ඒ කියන්නේ මේ ආකාරවත් ශ්‍රද්ධාවමද නැත්නම් ඊට වෙන මොකක් හරි දෙයක් විස්තර කරනවා. ඒ ඕකප්පණ කියන වචනේ එක්තරා විදිහක ස්ථාවර නොවුණු වගේ අර්ථයකින් යෙදෙන්නේ එතන ඕකප්පණ කිව්වොත්. ඒ කියන්නේ සමහර වෙලාවට ඒක තාම තහවුරු නැහැ කියන වගේ අදහසක් නිකන් අර ඉලිපෙන ගතිය වගේ තියෙන්නේ අර වේලාවකට ඒක පිළිගන්නවා විශ්වාස කරනවා තවත් වේලාවකට ඒක එච්චර විශ්වාස කරන්නේ පිළිගන්නේ නැහැ ඔය වගේ අර ඉලිපෙන ඔය ස්ථාවර නැහැ දැන් අපි අර අමූලික සද්ධාවේ ලක්ෂණයක් ඇතතර මේක ආකාරවති ආවයින් පස්සේ ඒක අය එක තැනකදී එක සංසිද්ධියකදී ඒක වෙනස් වෙන්නේ නැහැ ඒක වෙනස් වෙන්නේ නැහැ කියන්නේ මෙතන මේ තහවුරුයි කියන අර්ථයෙන් එතකොට මේ දැන් සද්ධාවට ප්‍රධාන වශයෙන් මෙතෙන්දී ඉදිරිපත් කළේ बुद्धे धम्मे संगे अवेच्चप्पसादेन समन्नागतो होति सद्दो होति सद्धाति तथागतस्स बोधिं आदि वचन එතකොට දැන් ඒක එක තැනකදී පිළිගන්න ගතිය තව තැනකදී ඊතරම් පිළි නොගෙන වෙන වෙනත් ප්‍රතිපත්ති වලට වෙන වෙනත් ඇදහිම් විශ්වාස වලට ගිහිල්ලා කටයුතු කරන ගතිය තමයි ඔය පොකප්පන ගතිය මේ ඒක තහවුරු වෙලා නැහැ ඒක තැනකදී තුනුරුවන් මූලික කරගෙන තුනුරුවන්ට මූලිකත්වයේ දීගෙන වැඩ කටයුතු කරනවා තව තැනකදී වෙන වෙන මිත්‍යා විශ්වාස විශ්වාස පිළිගැනීම් වලටත් ගිහිල්ලා එහෙමත් කටයුතු කරනවා අන්න ඒ වගේ ලක්ෂණේ තමයි ඔය ඒක එතකොට ඒක ආකාරවති නෙමෙයි අමූලික සද්ධාවේ එක ලක්ෂණයක් ඒක ඕකප්පන ගතිය ඒ ලක්ෂණය පැහැදිලි සොන්නස තෙරුවන් සරණයි අවතරයි ස්වාමීන් වහන්ස ඔව් ස්වාමීන් වහන්ස සමහර වෙලාවලට අපි තව කෙනෙකුගේ හිත නොරිදවීමේ චේතනාවෙන් හරි වෙනත් හේතුවක් නිසා හරි ඇත්ත කියන්නේ නැහැ සමහර විට ඔව් කියන්න ඕන තැන නැහැ කියලා කියනවා මේක මේ අපේ අකුසල කර්මයක් විදිහට ගන්න පුළුවන්ද නැත්නම් අර චේතනාව නිසා ඒක එහෙම නොවිය යුතුයිද මට ඔබතුමින් කිව්ව එක ඇත්තට පැහැදිලිුනේ නැහැ මොකක් හරි මට ශ්‍රවණ දෝෂයක්ද දන්නේ මොකද්ද අපහො ස්වාමීන් වහන්සේ දැන් අපි වෙලාවකට කෙනෙකුට කතා කරනකොට සිද්ධ වෙනකොට අපි සමහර විට තමයි ඒ අහන ප්‍රශ්නෙකට ඔව් කියලා උත්තර දෙන එක. අවස්ථාවට එතෙන්න ගැළපෙන්නේ නැහැ. ඒක ඒ කෙනාගේ හිතරි දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ඇත්ත කතා කිරීමෙන් එයාට එතන අවඩක් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී නෑ කියලා කිව්වොත් ඒක බොරුවක් කිව්වා කියලා පවක් අපලයක් සිද්ධ වෙනවාද? නැ මෙහෙමයි දැන් අපි ප්‍රඥාවෙන් වැඩ කටයුතු කරන අය වුණාම අපි කරන ප්‍රකාශනය මේ ඒ සිද්ධිය පදනම් කරගෙන ඒ විදිහටම ප්‍රකාශ කිරීම කියන එක ලෝක සම්මතයේ හැටියට ඇත්තයි කියලා පිළිගන්නවා. යම් කිසි දෙයක් අහුවම ඒ වෙලාවේ ඔව් හෝ නැහැ. ඔව් නම් ඔව් නැත්නම් නැහැ කියන ඒ ආදී වශයෙන් ගන්න. නමුත් යම් කිසි ප්‍රකාශනයක් කිරීමෙන් සිදුවන යහපත අයහපත බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් සලකා බලන්න කියලා කියනවා.
ඔය මජ්ක්‍ධිම නිකායේ අභය රාජකුමාර වගේ සූත්‍රවලදී මේක විශේෂයෙන් අවධාරණය කරලා තියෙනවා. ප්‍රකාශනයක් වුණාම භූතං කියන කාරණේ විතරක් බෑ. භූතං තච්ඡං අත්ථ සංහිතං පියම් මනාපං. ඒ ප්‍රකාශනය භූතයක්, ඒ කියන්නේ භූත කියන්නේ එතන සිදු වූ වක් කියන එකයි. ඒක භවති කියන වර්තමාන මේ ක්‍රියාපදයේ අතීත ස්වરૂපය තමයි. භවති කියන එකේ අතීත ස්වභාවය තමයි භූත කියන්නේ. එතකොට ඒක යම් ආකාරයක සිදුවීමක් මුල් කරගෙනයි ඒක වෙන්නේ. ඒ කියන්නේ ඒ සිදුවීමක් සම්බන්ධව තමයි ඒක සැලකිල්ලට ගන්න. සිදුවීමක් මූලික කරගෙන. එතකොට ඒ සිදුවීම සිදු වූ ආකාරයෙන්මත් අපිට කියන්න පුළුවන්. මෙහෙම වුණාද? ඔව්. එතකොට ඒ සිදුවීම සිදු වූ ආකාරයෙන්ම ප්‍රකාශ කිරීම කෙනෙක් කියන්න පුළුවන් ඒක හොඳයි. ඒක සත්‍ය ප්‍රකාශ කිරීමක් කියලා. නමුත් සිදුවීම සිදු වූ ආකාරයෙන්ම ප්‍රකාශ කිරීම තුල අනත්ත සංහිතං අනර්ථයක් වෙනවා නම් ඒක බුදුරජාණන් වහන්සේලා අනුමත කරන්නේ නැහැ. ඒක නිසා සමහර දේවල් වලට අපි ඔව් කියන්නේ නැහැ. ඔව් ඒක සිද්ධ වුණා තමයි. නමුත් ප්‍රකාශනයේදී අපි ඔව් කියන්නේ නැහැ. ඔව් කිව්වොත් අනර්ථයක් සිද්ධ වෙනවා. අනත්ත සංහිතං. ඒක නිසා අනත්ත සංහිතං භූතං තච්ඡං අනත්ත සංහිතං. මේක සිද්ධ වුණා ඕ කියලා අපිට ඇත්ත කියන්නත් පුළුවන්. ඉතින් තච්ඡං කියන්නේ ඇත්ත. සිදු වුණු ආකාරයෙන්ම ප්‍රකාශ කිරීම. අනත්ත සංහිතං අයහපත පිණිස පවතිනෝ නම් මොකද වෙන්නේ? එහෙනම් ඒක ආර්ය ක්‍රමය නෙවෙයි. ඒක අනර්ථයේ පිණිස පවතිනෝ නම් ඒක ආර්ය ක්‍රමය නෙවෙයි. එහෙනම් අපිට එතෙන්දී ප්‍රඥාව ඔන්නතෙන්දී තමයි ප්‍රඥාව කියන එක ඒකේ තියෙන අදාළත්වය ප්‍රඥාවේ අදාළත්වය අපිට පේන්නේ යම් ප්‍රකාශනයක් කිරීමේදී. ඒ ප්‍රකාශනය කිරීම නිසා අනර්ථයක් සිද්ධ වෙන්න පුළුවන්. ඇත්ත කීමෙන් අනර්ථයක් වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒක නිසා සිද්ධිය ඇත්ත. නමුත් අපි අනත්ත සංහිතං අනර්ථය පිණිස හේතු වෙන නිසා අපි නිශ්ශබ්දව ඉන්නවා. එහෙම නැත්තම් අපි ඒක නොදුටුවක් නොයසුවක් කොට සලකා බැහැර කරන. එයයි එහෙම කරේ. ඒක ප්‍රඥාන්විත ක්‍රියාමාර්ගයක්. ඒක ප්‍රකාශ කිරීමෙන් විශාල අනර්ථයක් අයහපතක් වෙන පුද්ගලයන්ට එහෙම සිද්ධ වන තරම් ජීවිතයේ තියෙනවා. සිද්ධි ඇත්ත, සිද්ධි සිදුවීම් වෙනවා. නමුත් ඒ සිදුවීම වාර්තා කිරීමෙන් තවත් පුද්ගලයෙකුට හෝ සමාජයට හෝ වාර්තා කිරීමෙන් විශාල අනර්ථයක් සිද්ධ වෙනවා. එතකොට අපි ඒක ප්‍රකාශ නොකරන. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එතකොට අපි අර වැරද්ද වහලා දැම්මා වගේ දෙයක්ද මෙතන කරන්නේ. නෑ, වැරද්දක් නිවැරදි කිරීමට යම් කිසි ඉඩාවකාශයක් තියෙනවා නම් ඒ ඉඩාවකාශය අපි හැමතිස්සෙම භාවිතා කරනවා. මෙතන ඒක නෙමෙයි. මෙතන යම් කිසි සිද්ධියකින් යම් කිසි සිද්ධියක් වාර්තා කිරීමෙන් තවත් පුද්ගලයෙකුට හෝ විවෘත සමාජයට හෝ ඒක ප්‍රකාශ කිරීමෙන් සිද්ධ වෙන විශාල අයහපත වැළැක්වීමයි මෙතන කරන්නේ. ඒක නිසා සමහර දේවල් වලදී ඔව් කියලා උත්තර නොදෙන අවස්ථාවලුත් තියෙනවා. නිශ්ශබ්දවම ඒක නොයසු නොදුටු දෙයක් විදිහට කටයුතු කරන අවස්ථාවක් තියෙනවා. ඒක බුද්ධ ශ්‍රාවකයෙකුට පුළුවන් මේ ක්‍රියාමාර්ගයකට එන්න. මොකද මේ ක්‍රියාමාර්ගයට එන්නේ යා ප්‍රඥාවෙන් කල්පනා කරලා. මොකද හිතෙන්නේ ඒ ගැන ඔබතුමීට? හොඳින් තේරුණා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මම තවත් ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඔව්. මගේ අත්දැකීමක් තමයි මේ මට ගක් හරි කරදරයක් අවඩක් කරපු කෙනෙක් ඉන්නවා නම් ඒ දේම නිසා ඒ කෙනාට මොකක් හරි කරදරයක් සන්දිනාස්තියක් වෙහෙසක් මානසික වෙහෙසක් වගේ ඇති වුණා. ඒක මට අනුකම්පාවක්
මනුෂ්‍යරද මේක නිසා මේ කරද පුන්නේ. එතකොට ඒක ස්වාමීන් වහන්සේ මේ මගේ තියෙන අඩුපාඩුවක්ද ඒ විදිහට දැන් මටම අවඩක් කරපු කෙනෙකුට අවඩක් වෙනකොට ඒක ගැන නිකන් දුක හිතෙන විදිහට හිතීම් නෑ අවඩක් නෙමෙයි මෙහෙම අපේ තියෙන සාමාන්‍යයෙන් පුද්ගලයා කෙරෙහි අනුකම්පාව කරුණාව කියලා පැත්තක් තියෙනවා එතකොට අපි පුද්ගලයන්ට කරුණාව අනුකම්පාව දැක්වීම කාරුණික වීම සානුකම්පික වීම අවශ්‍යයි නමුත් ඒක දුක් වීමක් පැත්තට ගෙනියන්න අවශ්‍ය කරන්නේ නැහැ දුක් වීම කියන එක අපි දන්නවනේ මොකද්ද කියලා දුක් වෙන්න නෙවෙයි එම පුද්ගලයා කෙරෙහි සානුකම්පික වීම කාරුණික වුමනා කරන්න අපි ඒ පැත්ත මෙතෙන්දී මේ සැලකිල්ලට ගන්න කාරණේ වෙන්නේ ඒ ඉතින් අපිට පුළුවන්කම තියෙනවා එහෙම ඒ පැත්තට යොමු වෙන්න ඒ පැත්තට යොමු වෙලා දුක් වෙන්න අවශ්‍ය කරන්නේ නැහැ ඉතින් මොකද අපි තව කෙනෙක් සම්බන්ධයෙන් දුක් වුණා කියලා අපිටවත් ඒ පුද්ගලයාටවත් ඒකෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ දැන් දුකේදී දුක් වීමයි සතේ සැපේදී සතුට වීමයි කියන එක මේ ලෝකේ මේ සාමාන්‍ය අසුතව පොතු ජනලගේ කතාවක් මිසක ඒක මේ ආර්ය සම්පදායට ගැලපෙන එකක් නෙමෙයි දුකේදී දුක් වෙන එකයි සැපේදී සතුට වෙන එකයි අපි දුකේදී දුක ගැන තේරුම් අරගෙන දුක් විඳින පුද්ගලයා කෙරෙහි සානුකම්පික වෙලා කාරුණික වෙලා ඒ පුද්ගලයාට දුකෙන් මිදීමට අවශ්‍ය කරන යම් කිසි සහයෝගයක් ලබා දීමක් අපි කරන්නේ. අපි දුකේ දුක් වෙන්නේ නැහැ. සැපේදී සතුට වෙන්නේ නැහැ අපි. එයත් එක්ක උඩ පනින්න දඟලන්නේ යන්නේ නැහැ. අපි ඒ පුද්ගලයා විඳින සැපය පිළිබඳ මුදිතා වෙනවා. මුදිතා වෙනවා කියලා කියන්නේ සැපේදී සතුට වෙනවා කියන එක නෙවෙයි. ඒ පුද්ගලයා විඳින සෝය සහනය පිළිබඳව අපිත් යම් කිසි මදහත් සිතක් ඇති කර ගන්නවා. එහෙමනේ ඔය සැපේදී සහ දුකේදී අපේ ප්‍රතිචාරය කියන්නේ ආර්ය භාවයට පත් වුණයින් පස්සේ දැන් අපි දුකේදී දුක් වෙන්න යන්නේ සැපේදී සතුට වෙන්න යන්නේ නැහැ. ඊ අර අසුතව පුතු ජන මට්ටමේ වැඩ. ඉතින් යම් පුද්ගලයෙක්ගේ යම් කිසි දුක්ඛදායක කනගාටුදායක පීඩාකාරී අවස්ථාවකදී අපිට පුළුවන්කම තියෙනවා එයා සම්බන්ධයෙන් එක්තරා විදියකට ඉතින් සානුකම්පික වෙන්න කාරුණික වෙන්න සානුකම්පික වෙලා කාරුණික වෙලා එවැනි සානුකම්පික ප්‍රතිචාරයක් කාරුණික ප්‍රතිචාරයක් අපිට දක්වන්න පුළුවන් ඒ විදියට එහෙම පුළුවන් මොකද හිතන්නේ ඔබතුම ඒ ගැන එහෙමයි ස්වාමීන් වහන්ස මං හිතන්නේ මං වැරදි වචනේ දුක් වීම කියන වචනේ භාවිතා කරේක වැරදි වචනයක්. ඇත්තටම මං අදහස් කරේ සානුකම්පිත වීම කියන එක ස්වාමීන් වහන්ස එතන. පොඩි දෙයක් අර කලින් අහපු ප්‍රශ්නය ගැන අර මොකක් හරි දෙයක් දැක්කට පස්සේ අපි ඒක ගැන තියෙන හරියටම අවංකවම සහ සත්‍යම අදහස ඉදිරිපත් නොකර සමහරක් ලාවට වෙනස් කරලා ඉදිරිපත් කරනවා කියන්නේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කලින් සැරේක විස්තර කරානේ දර ආදි බ්‍රහ්මචාර්ය මධ්‍ය බ්‍රහ්මචාර්ය කියලා. ඒ ඒ එතනට අදාළ දෙයක් නේද ස්වාමීන් වහන්සේ එතනදිත් වෙන්නේ. එක අර එක එක මට්ටමකින් එහාට ඇවිල්ලා තේරුම් ගත්තට පස්සේ ඒ වගේ වෙලාවක මේ සාර ඒ තම කතා කරන්නේ සත්‍යම වුණත් ඒකෙන් වෙන විපාකයේ ගැන වෙන කෙනෙකුට වෙන හානිය සෝ විපාකයේ ගැන හිතලා ඒක පොඩි පොඩි වෙනස් කරලා කතා කරන එක ස්වාමීන් වහන්සේ ඒකටම අදාළ දෙයක් කියලා මං අහන්නේ. ඔව් අපි ටිකක් මධ්‍ය බ්‍රහ්මචර්ය මට්ටමට ආවයින් පස්සේ විශේෂයෙන් ප්‍රඥාව සම්බන්ධයෙන් ගත්තම ප්‍රඥාවේ අර මැද මට්ටමට ආවයින් පස්සේ මේ ලෝකෙ සිද්ධ වෙන සිදුවීම් අපිට හොඳට තේරෙනවා. පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් වෙන්න පුළුවන්, සබාධහමේ යම් යම් සංසිද්ධීන් වෙන්නත් පුළුවන්. ඒවා හේතුඵල ධර්මානුකූලව
සිදුවෙන ආකාරය අපිට පැහැදිලි. ඊට පස්සේ ඒවා පිළිබඳව අපි අර හොඳයි නරකයි කියලා මේ ගොඩවල් ගැසීම වෙන් කිරීම වගේ ඒ වගේ දේවල් වලට අපි යන්නෙත් නෑ. ඊන් පස්සේ ඒවා සංසිද්ධි විතරයි අපිට. ඒවා හේතුඵල ධර්මානුකූලව මෙහෙම වෙනවා, මේ විදිහට වෙනවා. එතකොට ඒක අපි තව කෙනෙකුට වාර්තා කරද්දී නැත්නම් සමාජයට ඒක ඉදිරිපත් කරද්දී අපි සැලකිල්ලට ගන්නේ අන්න එතනින් පස්සේ සිදුවෙන සිදුවීම. දැන් මම ඔකට නිදර්ශනයක් කියන්නේ, මම පාවිච්චි කරන නිදර්ශනේ අපි හිතමු අපි දකිනවා භයානක සිදුවීමක්, පුද්ගලයෙක් තව පුද්ගලයෙක්ව මරණයට පත් කරනවා දකිනවා කියලා අපි හිතමු. එතකොට මේක ආචාර ධර්මීය වශයෙන් ගත්තම වැරද්දක් තමයි, පුද්ගල ඝාතනයක්. ඒකට අපි මේක දුටුවා, අපි එහෙන් දැක්කා. අපි මේක දැන් තේරුම් ගන්නේ පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් විදිහට. ආචාර ධර්මීය පදනමේ ගත්තම වැරදි තමයි, පුද්ගලයේ තව පුද්ගලයෙක්ව ඝාතනය කිරීම, මරණයට පත් කිරීම වැරදි. ඒක අපි එක හෙලාම පිළිගන්නවා. ඒක නොවිය යුතුයි කියන කාරණය. නමුත් මේ සිද්ධිය දැන් අපි පිළිගන්නේ හේතුඵල ධර්මතාව. මොකක් හරි සිද්ධියක් මෙතන, මොකක් හරි හේතුවක්. දැන් මේ සිද්ධිය අපිට තව පුද්ගලයෙකුට හෝ සමාජයට අපි මේක වාර්තා කරනවා. වාර්තා කළ යුතුද? වාර්තා කිරීමෙන් වෙන යහපතක්ද වෙන්නේ, අයහපතක්ද වෙන්නේ කියලා අන්න එතෙන්දී අපි ඒක තීන්දුව කරගන්න. අවශ්‍ය නම් අපිට මේක සම්පූර්ණ වාර්තා නොකර ඉන්න පුළුවන්. මේක වාර්තා කිරීමෙන් තමන්ට වෙන අයහපත, සමාජයට වෙන අයහපත. දැන් පුද්ගලයා මැරිලා, අපි හිතන්න පුළුවන් සාමාන්‍ය කෙනෙක් නම් කියන්නේ මේක දැක්කනම් අනිවාර්යෙන් කියන්න ඕන කියලා මේක මෙහෙම කරන්න ඕන. නමුත් ඒක වාර්තා කරන්න යෑමේදී මේකේ අත්ත් සංහිතද අනත්ත් සංහිතද, අර්ථයක් සිද්ධ වෙනවද අනර්ථයක් සිද්ධ වෙනවද බොහෝ වෙලාවට. ඉතින් සාමාන්‍ය දැක්මෙන් බැලුවොත් සාමාන්‍ය දෘෂ්ටිය තුල නම් කියන්නේ මේක කියන්නම ඕන, මේක වාර්තා කරන්නම ඕන, මේක වාර්තා කරලා ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඒකේ නොඑක් තර්ක කරයි. වැරෙච්ච මිනිහට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. මේක මේව කරොත් මිනිහ මරුවට දඬුවමක් ලැබෙන්නේ නැහැ. මේක නොකිය වාර්තා නොකළොත්. ඒ වගේ ගොඩාක් මේකට වාර්තා කිරීමට පක්ෂව කරුණු වෙන්නත් පුළුවන්. වාර්තා නොකිරීමට පක්ෂව කරුණු වෙන්නත් පුළුවන්. ඔතෙන්දී අපි ප්‍රඥා මෙහෙවල බලනවා. මේ වාර්තා කිරීම, මේ සිද්ධිය, යම්කිසි සිදුවීමක් පුද්ගලයෙක් කර දෙයක් හෝ එහෙම නැත්නම් වෙනත් කෙනෙක් කළ දෙයක් හෝ වාර්තා කිරීම, වාර්තා නොකිරීම කොච්චර දුරට අත්ත් සංහිතන්ද අනත්ත් සංහිතන්ද කියලා. මේක යහපත පිණිස හේතු වෙනවද අයහපත පිණිස හේතු වෙනවද කියලා. ඉතින් ඔතෙන්ට එන්න පුළුවන් මජ්ජේ බ්‍රහ්මචර්ය මට්ටමට පුද්ගලයෙක් ගොඩනැගුණම්. ආදි බ්‍රහ්මචර්යාවේදී ඒකයි ශික්ෂා දක්වලා තියෙන්නේ, මුසාවාදා වේරමණී. ආදි බ්‍රහ්මචර්යාවේදී මජ්ජේ බ්‍රහ්මචර්යාවට එනකොට මුසාවාදා වේරමණී කියන ශික්ෂාපද එන්නේ නැහැ. යම් කිසි ප්‍රකාශනයක් කරද්දී අන්න මජ්ජේ බ්‍රහ්මචර්යාවේදී ප්‍රකාශනයක් කිරීමේදී බුදුරජාණන් වහන්සේගේ නිර්දේශය මොකද්ද? භූතං තච්ඡං අත්ථ සංහිතං පියං මනාප. මේ ප්‍රකාශනය කරද්දී ඒ ප්‍රකාශනය භූතං, අභූතයක් වෙන්න බෑ. භූතයක් සම්බන්ධ ප්‍රකාශනයක් කිරීමක්, සිදුවීමක්, සංසිද්ධියක් ඇසුරේ. ඒ වගේම තච්ඡං, ඒ කරන ප්‍රකාශනයට තමන් අලුතෙන් ඒක ඇතුල් කරලා විකෘති කරලා තියෙන්න බෑ. ඒක ඒ විදිහටමයි ප්‍රකාශ වෙන්නේ. හැබැයි සිද්ධියක් ඒ විදිහටම ප්‍රකාශ වෙද්දී අත්ත සංහිතන් ද අනත්ත සංහිතන් ද බුදුරජාණන් වහන්සේ වැඩියෙන්ම බල්ලා තියෙන උන් ඔය තුන්වෙනි කාරණේ ගැන. ඒක අයහපත පිණිස පවතිනවද යහපත පිණිස පවතිනවද කියන එක. ඒකයි. ඊළඟට පියම් මනාපං කියන දෙහිකුත් කියලා කියනවා. පිය කියන්නේ ප්‍රකාශනයේ තියෙන ප්‍රකාශන ගුණය. මනාප අමනාප කියන දේ අපි දන්නවා. ඒ ප්‍රකාශනයෙන් පස්සේ ප්‍රකාශනය පුද්ගලයෙක් ශ්‍රවණය කරන පුද්ගලයාට කොච්චර මේක මනාපද ප්‍රියවද අමනාපද කියන කාරණේ. එතකොට ඔතෙන් ඔය තමයි මජ්ජේ බ්‍රහ්මචර්යාවේ ස්වභාවය. අපේ බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ ඔතන
අපි මේ ආර්ය ප්‍රතිපදාවටනේ. මේ ආර්ය ප්‍රතිපදාවේ එක්තරා ඉහළ මට්ටමකට ගියයින් පස්සේ අපි මේ ඇහැට පේන කනට ඇහෙන නාසයට දිවට කයට දැනෙන මනසට වැටෙන සියලුම දේවල් ඒ විදිහටම අනිත් අයට වාර්තා කරන්නෙත් නෑ සමාජගත කරන්නෙත් නෑ ඕනේ නෑ. ඒ වයින් සමහර වෙලාවට අනර්ථයක් අයහපතක් සිද්ධ වෙන්න පුළුවන්. අර්ථයක් යහපතක් වෙනවා නම් අපි ඒක ප්‍රකාශ කරනවා. නමුත් වැරද්දක් දෝෂයක් අසාධාරණයක් අයුක්තියක් පාපයක් අකුසලයක් සිද්ධ වෙන ඕනම තැනක ආර්ය ශාවකෙක් හැටියට ඒක වළක්වන්න ඒක නිවැරදි කරන්න ගත හැකි ක්‍රියාමාර්ගය ගන්න ඕන ගත යුතුයි ගත හැකි ඒක ගැන වාදයක් නැහැ. ඒක නිසා අපි ඔතෙන්ට එනකොට එහෙම තමයි බොහොම බුද්ධිමත් බොහොම කල්පනාකාරීව බොහොම ඉවසීමෙන් එතෙන්දී ඇත්ත කිව්වා බොරු කිව්වා කියන වගේ අර ප්‍රාථමික මට්ටමේ අර්ථකථන අපි මෙතෙන්ට ගන්නෑ. මෙයා ඇත්ත කිව්වා මෙයා බොරු කිව්වා. අපි අවංකව අපි හෘද සාක්ෂියට එකඟව අපි දන්නෝ මේ ප්‍රකාශනය කළොත් මේ අයහපත සිද්ධ වෙනවා. මේ ප්‍රකාශනය නොකළොත් මේ අයහපත සිද්ධ වෙනවා. ඒක අපි දන්නෝ. මෙන්න මේ යහපත අයහපත සලකලා තමයි අත්ත සංහිතද අනත්ත සංහිතද පාලියෙන් ඒ වචනේ එහෙමයි. යහපත අයහපත සලකලා තමයි අපි ප්‍රකාශය කරන්නේ හෝ නොකර ඉන්නේ පුද්ගලයෙකුට හෝ සමාජයට. ඒක එහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ මට ඒක හොඳටම වැටුණා. මොකද මට ගොඩක් ජීවිතයේ තියෙන අත්දැකීමක් තමයි ස්වාමීන් වහන්සේ ගොඩක් වෙලාවට මේ ලෙඩුත් එක්ක වැඩ කරනකොට සමහරක් වෙලාවට ලොකු තදබල අසනීප තත්යක් වගේ දා ඒක විස්තර කරලා කියනකොට හුඟක් වෙලාවට මම දන්නවා ඒක කියන ප්‍රමාණයට වඩා ගොඩක් අහන ප්‍රශ්නවලදී හරියට මේ විදිහට මේක කිව්වොත් ඒකෙන් ලොකු කම්පනයක් සහ අනර්ථයක් එන්නේ. ඒ වගේ වෙලාවට හතරක් වෙලාවට හිතට එනවා ස්වාමීන් වහන්සේ මම මේ ඇත්තම නෙමෙයි නේද කියන්නේ කියලා. ඒ වුණාට ඒක මට හොඳටම වැටුණා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මගෙත් ඒ හා සමානම ප්‍රශ්නයක් තමයි තිබුණේ. ඔබ වහන්සේ ඒකට පිළිතුරු දුන්නා ස්වාමීන් වහන්ස හොඳින්ම. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. තිරුවන් සරණයි. හොඳයි ස්වාමීන් වහන්ස. බුදුහාමුදුරන්ගේ සම්මා සම්බුද්ධ බුදු ගුණයේදී සානාස විස්තර කරලා තියෙනවා. මේ කාම දුක උපදනව කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යන ත්‍රිවිධ තණ්හාවන් සත්‍ය වශයෙන් අවබෝධ කරගත්තා කියලා ස්වාමින් වහන්සේ. එතකොට සාංශිකව විභව තණ්හා කියන එක ස්වාමීන් වහන්සේ මේ මට චුට්ටක් තීරුම් කරලා දෙන්න කරුණා කරලා ස්වාමීන් වහන්සේ. අනිත් ප්‍රශ්න ස්වාමීන් තියෙනවා සානස සංකාර විසාර ලක්ෂණ ප්‍රත්‍යක්ෂ නිබ්බාන යන පස්ස ධර්ම නෙයි ධර්මයන් කියලා ස්වාමීන් වහන්සේ. ඒක ලොකු මේ තීරුමක් තියෙනවාද කොහොමද වෙන්න ඕන ස්වාමීන් වහන්සේ චුට්ටක් සානස සාමාන්‍ය වශයෙන් පොඩි පැහැදිලි කිරීමක් කියලා දෙන්න සානස කරුණා කරලා. තිරුවන් සරණයි. ඔය සංකාර විකාර ඔය අර බුදුරජාණන් වහන්සේගේ අවබෝධ ඥානය පැහැදිලි කිරීමේදී උන්වහන්සේට මේ හාත්පසින්ම හැම දෙයක් පිළිබඳව තියෙන අවබෝධය ගැනයි ඔය කියන්නේ. ඔක දැන් බුද්ධ ඥානය විස්තර කරන්න යනවනේ අටුවාවලදී. එතකොට අටුවාචාරින් වහන්සේ කියන්නේ මේක විස්තර කරන තැනැත්තා මේක බුද්ධ ඥානයේ කොතරම් පෘතුලද කියන එක පැහැදිලි කිරීම සඳහා ගොඩක් කරුණු ඉදිරිපත් කරන එකේ හේතු සාධක ඉදිරිපත් කරනකොට එතන තමයි සංකාර විකාර ලක්ෂණ පච්චුපට්ඨාන පදට්ඨාන සංකාර විකාර ඔය වගේ නොඑක් කරුණු දක්වනවා. ඒ කියන්නේ දැන් සංකාර කිව්වම යම් යම් දේවල් සකස් වෙන ආකාරය හේතුඵල ධර්මානුකූලව කුසල සංකාර අකුසල සංස්කාර සිද්ධ වෙන ආකාරය බුදුරජාණන් වහන්සේට පැහැදිලි උන්වහන්සේ ඒක සංකාර ලෝකය කියලත් අන්තිමට සියලු සංස්කාර පිළිබඳ පූර්ණ අවබෝධයක් උන්වහන්සේට තියෙනවා කියන එක මේ කියන්නේ.
ඒක පෙන්වන්න පුළුවන් කියලා දෙන්න පුළුවන් තෝරලා දෙන්න පුළුවන් සංකාර පිළිබඳ පූර්ණ අවබෝධයක් තියෙනවා සියලු සංස්කාරයන් පිළිබඳව කුසල සංකාර අකුසල සංකාර හැම දෙයක්ම පිළිබඳව සරුවාකාරයෙන් දන්න විකාර කිව්වම අර ස්වභාවිකත්වය වෙනස් වෙන විදිහට නේ විකාර කියන්නේ අස්වාභාවිකත්වයටයි පාලියෙන් අස්වාභාවිකත්වයටයි විකාර කියන්නේ ආකාර විකාර आकार क्यूम अर स्वाभाविक मेहिम एक विकृति वेन्नी मेहिम विकार अवबोध कर आकार मेकाय विकारे मेकाय पंजात्य मेकाय पंजात्य पेनवीम के वगे अदहसाने प्रज्ञाप्ति पनवागनीम के अदहस इतकोट ප්‍රඥාප්තිය පනවාගත්ත දේ මේක නොපැනවූ දේ මේක කොයි විදිහට බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මාවබෝධය විස්තර කරන්න යනෝ කෙනෙක් ඒක හරිය අමාරුයි විස්තර කරන්න ඇත්තටම අපිට ඔව් සාමාන්‍ය කෙනෙකුට මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මෙන්න මෙහෙමයි කියලා විස්තර කරන්න බෑ ඒ ඔය ඒක බුදුවරයෙකුට විශේෂ වෙන කාරණයක් නමුත් අර මේක සාමාන්‍ය කෙනෙකුට ටිකක් අවබෝධ කරලා දෙන්න ඕනනේ. එහෙමයි ස්වාමී. බුදුහාමුදුරන්ගේ අවබෝධය මෙහෙමයි කියලා ඒකට දරන ලද උත්සාහයක් ඔය. ඒකයි ඔය ආකාර විකාර සංකාර පඤ්ඤත්ති. ඔය ආදී වශයෙන් තවත් නොඑක් තැන්වල බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ඥානය විස්තර කරන්න උත්සාහ කරලා තියෙනවා. ඔය සමහර විට දැන් පස්සේ කාලේ වෙනකොට ඥානය 73කට වෙන් කරලා උගන්වන්නේ 70 ඥාන කියලා. ඉතින් ඒ හැමතැනකදීම උත්සාහ කරන්නේ අර අවබෝධය මෙන්න මේකත් අවබෝධ කරගෙන හිටියා. මේකත් අවබෝධ කරගෙන හිටියා. මේ දේත් අවබෝධ කරගෙන හිටියා. මේ දේත් අවබෝධ කරගෙන හිටියා කියලා අර මේක විස්තර කරන පුද්ගලයාගේ දැනුමට සාපේක්ෂව බුදුරජාණන් වහන්සේගේ දැනුම විස්තර කරන්න උත්සාහ කරනවා. ඒක මං හිතන්නේ වැරද්දක් නෙවෙයි. ඒක නිකන් සාධාරණ උත්සාහයක්. නමුත් ඌයි අපිට පේන්න තියෙන්නේ අන්නේ ලක්ෂණය. ඔය නොඑක් දේවල් පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. ඉතින් අන්තිමට අපි ඔය සියලු අවබෝධයන් හතරකට හකුලවලා පෙන්නනවා. චතුසත්‍ය අවබෝධය කියලා. දුක දුකට හේතුව දුකින් මිදීම මිදීමේ මාර්ග කියන මේ සිව්සස් අවබෝධය චතුරාර්ය සත්‍ය අවබෝධය තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කියලා සම්මා සම්බුද්ධ කිව්වම අපි කියන්නේ ඒකට. ওই හතරට ওই ඔක්කොම අවබෝධයන් ඇතුළත් වෙනවා. අර සංක්ෂිප්තව කිව්වම තේරෙන්නේ නැහැ කියලා හිතලා තමයි අටුවා ලියන අය නැත්නම් අර්ථකථන ඉදිරිපත් කරන අය මේ වගේ වැඩි විස්තර ඉදිරිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේට මෙන්න මේවා 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 පිළිබඳ අවබෝධයක් තිබුණා කියලා. චතුසත්‍ය අවබෝධය කිව්වම ඔක්කොම ඇතුළත්. නමුත් අර මේ මේක සමහර විට අහන කෙනාට මේ තේරෙනව මදි කියලා හිතාගෙන තමයි වැඩිදුර විස්තර ඉදිරිපත් කිරීමක් ඇටියට ඔය වගේ විවිධ කාරණා වලින් බුද්ධ ඥානය පැහැදිලි කරන්න උත්සාහ කරලා තියෙනවා. මොකද අනිත් කලින් ඔබතුමිය අහුව කාරණේ මේ විභව තණ්හා කියන එක තමයි. විභව තණ්හා ඒ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා තණ්හාවේ ප්‍රභේද තුනක් පෙන්නනවා. දැන් කාම කියන එක අපිට පැහැදිලි කැමැත්ත පදනම් කරගත්තා වූ ඇති වෙන මේ ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවය කාම තණ්හා. ඊළඟට භව තණ්හාවේ ස්වභාවය තමයි කාමේම මූලික කරගෙන ඊට අදාළ යම් යම් තත්වයන් ගොඩ නගා ගන්න අපි උත්සාහ කරන සාමාන්‍ය මිනිස්සුයෝ එහෙම උත්සාහ කරනවා. ඒ යම් යම් තත්වයන් ගොඩ නැගීමේදී ඒ තත්වවලට තමයි භව කියන්නේ පාලි භාෂාවෙන්. ඒ තත්ව ගොඩ නගා ගැනීමේදීත් ඒව සමග ඇලෙනෝ ගැටෙනෝ මුලා වෙනවා. භව තණ්හා. ඊළඟට මොකද්ද විභව කියන්නේ? මේ තත්වයන් එකින් එක නිකන් සංසන්දනය කරලා බලපුවාම එකකට වැඩිය අනික හොඳයි මේකට වැඩිය මේක හොඳයි
එතෙන්ට වැඩිය මෙතන හොඳයි, අරකට වැඩිය මේ තත්ත්වය හොඳයි, මේ තනතුරට වඩා ඒ තනතුර හොඳයි, ඒ ජීවන රටාවට වඩා මේ ජීවන රටාව හොඳයි, ඒ ප්‍රදේශයට වඩා මේ ප්‍රදේශය හොඳයි, ඒ වගේ පුද්ගලයොත් එක්ක ඉන්නවට වඩා මේ අයත් එක්ක හොඳයි කියලා එක්තරා මේ භවවල සංසන්දනාත්මකව වෙනසක් තේරිලා අර තමන් එකකින් අනෙකට යන එකක් ප්‍රතික්ෂේප කරන අනික අල්ල ගන්න. එතකොට මේ එකක් ප්‍රතික්ෂේප කරන එකක් අල්ල ගන්න ගතිය. අල්ල ගන්න ගතිය භව තණ්හා, ප්‍රතික්ෂේප කරන ගතිය විභව තණ්හා. ඒක ඕන්නේ. ඒක ඕන්නේ. ඒ ඒ ඒ දේ ඕන්නේ. ඒක අයින් කරන්න. ඒක බැහැර කරන්න ඕනේ. ඒක පැත්තකට කරන්න ඕනේ. ඒක නැති කරන්න ඕනේ. කියලා අර වඩා හොඳ දේ අල්ල ගන්නවා. කාම වශයෙන් වඩා නරක දේ බැහැර කරන්න උත්සාහ කරනවා. අයින් කරන්න, බැහැර කරන්න, දුරු කරන්න, පැත්තකට කරන්න උත්සාහ කරනවා. ඔතෙන්දි අර ඒක කරගන්න බැරි වුණාම ඒකත් එක්ක පොඩි ගැටුමක් හැදෙනවා. ද්වේෂයක් වගේ එකක් ඇති වෙනවා. අන්නේ ඒ ස්වභාවයේ ද්වේෂ මූලික කරගත්ත එක්තරා ප්‍රතික්ෂේප කිරීමේ හැඟීමක් තමයි විභව ලක්ෂණය තියෙන්නේ. විභව තණ්හාවේ තියෙන්නේ. භව තණ්හාවේ තියෙන්නේ ඕකේ අනිත් පැත්තේ එක්තරා කැමැත්තක් මූලික කරගෙන කැමැත්ත පදනම් කරගෙන ඇති කරගත්තා වූ එක්තරා හැඟීමක්. අර අකමැත්ත මූලික කරගත්ත එක්තරා හැඟීමක් විභව තණ්හා කියන්නේ. එතකොට විභව තණ්හාවේ ලක්ෂණේ නිතරම බැහැර කරන, ප්‍රතික්ෂේප කරන, දුරු කරන, අයින් කරන, තවත් ගැඹුරට ගියාම නැසන, විනාශ කරන හැඟීම තියෙන්නේ නිතරම විභව තණ්හාව. ඒකට හැබැයි භව නිරෝධයත් එක්ක අපි පටලව ගන්න හොඳ නැහැ. ඔව්, භව නිරෝධය වෙන එකක්, මේ විභව තණ්හාව තව එකක්. අර තියෙන අර අපි මේක කාමයත් එක්ක කතා කරේ නැත්තම් මේක පැහැදිලි වෙන්නේ. අපේ කැමැත්ත ඉෂ්ට නොවන වටපිටාවල් තියෙනවා. අපේ කැමැත්ත ඉෂ්ට නොවන පුද්ගලයෝ, එවැනි තත්ත්වයන් එහෙම තියෙනවා. එතකොට එවැනි දේවල් අපි හැමතිස්සෙම බැහැර කරන්න, ප්‍රතික්ෂේප කරන්න එකත් එක ගැටෙන්න යනවා. ඒක ඕන්නේ, යා ඕන්නේ, ඒක ඕන්නේ, එතන ඕන්නේ, ඒ දේ ඕන්නේ, ඒ ස්වභාවය ඕන්නේ, අවශ්‍ය නැහැ කියලා ගැටෙන ගතියක් එනවා. ඒ ගැටෙන ගතිය තමයි අර විභව තණ්හාවේ ලක්ෂණය. ඒකයි ඔව්, ඒක හරි, ඒක ඇත්ත. හැම එකෙම ඇති කරන්නේ භව තණ්හාවෙනුත් දුක, විභව තණ්හාවෙනුත් දුක, කාම තණ්හාවෙනුත් දුක. ඒකනේ මේ දුකට හේතුව හැටියට මේ තුන දක්වන්නේ. යායන් තණ්හා, ඒකයි. කොහොම වුණත් අර මොනෝ භවික ලක්ෂණේ තියෙනව, නැවත නැවත දුක උපද්දන ගතිය, නැවත නැවත පීඩාව, වෙහෙස උපද්දන ගතිය ඒකේ තියෙනවා. ගොඩක් කුසල්ලයි තේවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි උපවාසයට. තෙරුවන් සරණයි. නිරෝගී සුව ලැබේවා. හොඳයි, අපි එහෙමනම් අදට අපේ සදහම් හමුව නිමා කරමු. ඉතින් අපි අදත් එකතු වුණේ සූත්‍ර ධර්ම සාකච්ඡාවට. අපි සූත්‍ර සාහිත්‍ය යට ගිහිල්ලා අපි අවබෝධ කරගන්නේ ධර්ම කාරණා. ඒ අනුව අපි දැන් සූත්‍ර පිටකේ සංයුත්ත නිකායේ මහා වර්ගයේ ඉන්ද්‍රිය සංයුත්තයට ගිහිල්ලා මේ ඉන්ද්‍රිය සම්බන්ධයෙන් අපිට හමු වෙන සූත්‍ර ඇසුරු කරගෙන අපි මේ ඉන්ද්‍රිය පිළිබඳ අවබෝධයක් ඇති කරගනිමින් යන්නේ. සද්ධා, වීරිය, සති, සමාධි, පඤ්ඤා. ඒ වගේම ඒවායේ සමුදය, අත්තංගම, අස්සාද ආදීනව නිස්සරණ, මේවා අවබෝධ කරගනිමින් යන්නේ. අවබෝධ කරගැනීම පරිපූර්ණ වුණොත් අපි ඒක අපේ නිවනට උපකාරී වෙන දෙයක්, මේ ඉන්ද්‍රිය ධර්ම පහ. ඉතින් අද අපි අවධානය යොමු කරේ මේ සද්ධා, වීරිය කියන ඉන්ද්‍රිය දෙක පහු කරලා අද අපි කතා කරේ සතින්ද්‍රිය පිළිබඳව. ඒක කෙටියෙනුත් විස්තර සහිතවත් පැහැදිලි කරලා තියෙන සූත්‍රයේ එතනම අපි ඒ වර්ගයේදීම අපි සොයාගත්තා. ඒ වර්ගයේදීම අපිට ඒක මුණ ගැහෙනවා. අපි කතා කළ මේ සූත්‍ර සාහිත්‍යය තුළ අපිට ඒක හමු වුණා. විශේෂයෙන් මේ විභංග, ද්විතීයි විභංග සූත්‍රයේදී සතින්ද්‍රිය කියන්නේ කුමක්ද කියලා. ඉතින් ඒකේ කෙටි ප්‍රකාශනය වෙන්නේ අර අපේ
චිරකතං චිරභාසිතං සරිතානුස්සරිතා හෝති කියලා අපේ අපේ කාලාන්තරයක් තිස්සේ හුරු පුරුදු කරගෙන ආපු කතා රටාව ක්‍රියා රටාව පිළිබඳ අවදි වීම අවදි වෙලා ඒක සීලයෙන් සකස් කර ගැනීම ඊළඟට එතනින් එහාට ගිහිල්ලා සෝකායේ කායානුපස්සී විහෙරති ආදී වශයෙන් සතර සතිපට්ඨානෙ වැඩිමයි සතින්ද්‍රිය සති බලය සතිපට්ඨානය සම්මා සතිය සති සම්බොජ්ජංග ආදී වශයෙන් දක්වලා තියෙන්නේ ওই කාරණේ. ඉතින් අපි ඕක තමයි තේරුම් කරගත්තේ අවබෝධ කරගත්තේ. ඉතින් සිහි නුවණින් යුක්ත ජීවිතය මේ බොහෝ දුක්ඛ දෝමනස්ස ගැටලු ප්‍රශ්න විසඳා ගැනීමෙහිලා අපිට අතිශයින් උපකාරී වෙනවා. හොඳයි එහෙමනම් අපි අදට උපමනකින් අපේ සදාම් සාකච්ඡාව නිමා කරනවා. ඉතින් වෙනද වගේම අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් හැමදෙනාම මේ සදාම් සාකච්ඡාවට එකතු වුණා. ඉතින් මේ කටයුතු සංවිධානය කිරීමෙන් අපේ නිවෙන මග කල්යාණ මිත්‍ර එකතුව ගොඩනංවල පවත්වාගෙන යන අපේ කල්යාණ මිත්‍රයන් ඒ වගේම මේ නිවෙන මග කල්යාණ මිත්‍ර එකතුවට එකතු වෙලා මේ ධර්ම සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යන්නට උදව් වෙන උපකාරී වෙන සහාය වෙන මග පෙන්වන සියලුම දෙනාට අපේ මේ තුලින් ඇති කරගත්තා වූ ඇති කරගන්න හේතුනා වූ ධර්මාවබෝධය මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිසම උපනිස්සේ වේවා උපකාරී වේවා හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් අපි සදහම් හමුව නිමා කරනවා. ඒ වගේම අපි මේ ජනිත කරගත්තා වූ පුණ්‍ය කුසල ශක්තිය අනුමෝදන් විය හැකිතා සියලු දෙනා සතුටින් අනුමෝදන් වේවා. විශේෂයෙන් මෞපිය ගුරුවර කල්යාණ මිත්‍ර ඥාති හිත මිත්‍ර ආදී ඇත්තෝද අප සමග ජීවත් වෙලා දාපාතර නැති අපවත්තුණු මිය ගිය අපේ ගුරු දෙමව්පිය ආදී මියගේ ඥාතිවරුද සියලු යහපත වෙනුවෙන් පෙනී නොපෙනී උදව් කරන්නා වූ සියලු දෙවියන් ඇතුළු අනුමෝදන් විය හැකිතා සියලු සත්වයෝ දනුමෝදන් වේවා. අපි හැම දිනාගම ජීවිත ඒ හැම දිනාගම ජීවිත අපි හැම දිනාගම ජීවිත සියම ධර්ම මාර්ගයේ නිවන් මගට යොමු නිවනින් නිවී සැනසෙත්වා. අපි හැම දිනාට මේ උතුම් ධර්ම සම්භාෂණය මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිසම උපනිශ්‍රේ වේවා උපකාරී වේවා හේතු වාසනා වේවා කියන උතුම් මෙත් සිටින් අපි අපේ සදහම් සාකච්ඡාව මෙතකින් සමාර කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සියලු දෙනාම නිවන් නිවීමෙන්ම සරසේවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. තෙරුවන් හැම දිනකටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. දිනාත්ම තෙරුවන් සරණයි. සාදු දිනාත්ම තෙරුවන් සරණයි. කටයුතු කරගන්න ශක්තිය දෙන්න. තෙරුවන් සරණයි සුවපත් වේවා.